දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු පින්වත්නි අද ඉල් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. අපි දන්නව බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මීට අවුරුදු 2500කට කලින්. ඒ කාලේ හිටිය මිනිස්සුන්ට ලොකු හැකියාවක් තිබුණා. ඒ හැකියාව තමයි ඒ මිනිසුන්ට කියන දේ, ඒ කියන්නේ මිනිසුන්ට ඇහුම්කන් දෙන දේ, අහන දේ ඒ මිනිසුන්ගේ සිත්තුල රැඳුණා. අහන හොඳ දේ. එතකොට අහන හොඳ දේ නැත්තම් අහන ධර්මය ඒ සිතේ රැඳුණු නිසා ඒ අනුව ඒගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන් වුණා. මේ විදිහේ හැකියාව මනුස්සෙන්ට බොහොම අඩු. වර්තමාන මනුස්සයාට අහන නරකදේ හිතේ රැඳෙනවා. අහන හොඳදේ හිතේ රැඳෙන්නේ නැහැ. නරකදේ හිතේ රැඳෙනවා නම් ඒ මිනිස්යාගේ හිතෙන් උපදින්නේ මොන වගේ දේවල්ද? තමන්ට හිතසුව පවතින පණ හිතසුව පිණිස පවතින්නේ නැති දේවල්. අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැති දේවල්. ඒකට හේතුව නරක දේ හිතේ රැඳීම. නමුත් හොඳ දේ ඇහුවට හිතට යන්නේ නැහැ. දැන් බලන්න හිතලා බුද්ධ කාලේ අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා හරි වේගෙන් කතා කරන්න. ගොඩාක් වේගෙන් කතා කරන්න පුළුවන් කියනවා. ගොඩාක් වේගෙන් කතා කරනවා නම් යමෙක් ඒ වගේම ඒක අහන අයට හැකියාවක් තියෙන්න ඕනේ නේද? ගොඩාක් වේගෙන් කියපු එක අහන්න. ඒ ගොඩාක් වේගෙන් කියන දේ අහලා තේරුම් ගන්න මේ මිනිස්සුන්ගේ කන්වල ඒ හැකියාව තිබිලා තියෙනවනේ. අද ඒ ශ්‍රවණයෙන් ගන්න හැකියාව නැහැ. කොච්චර අහනවද ධර්මේ? නමුත් අපේ හිතේ පිහිටන්නේ ඒ අහන ධර්මයෙන් නෙමෙයි. මොනවා හරි කුණු ගොඩවල්. ඉතින් මේ නිසා අපිට මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න තියෙන හැකියාව බොහොම අඩු. මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න තියෙන හැකියාව අඩු වුණාම
ඒකන්නේ ඩැංගබට මතකද මුල්ලිම මංකිව්වා අපි හිතේ හොඳදී මතක හිටිනවා අඩුයි. එන මතකටිනමකක්ද අපට හිත සුව පිණිස පවතින්නේ නැති දේවල්. ඒකයි මේ මැරෙන මැරි නයි දුගතිය යන්නේ. මැරෙනය සුගතිය යන්නේ නෑ. සියයට එකක්වත් යන්න නැති ගානයි. එතකොට මැරෙන මැරණේ දුගතිය යන්නේ. දුගතිය යන්නේ කියන්නේ කොහෙද යන්නේ වැඩිපුර? එක්ක පෙරේත ලෝකේ. එහෙම නැත්තම් තිරිසං අපායේ. ඒ කොයි හරි ගිහිල්ලා එක්ක තිරිසං අපායේ ගිහිල්ලා තමන්ගේ දරුවෝ පස්සේ යනවා. එක්ක පෙරේතෙක් වෙලා දරුවෝ පස්සේ ස්වාමියා පස්සේ බිරිඳ පස්සේ යනවා. අද මැරෙන අය වර්තමානයේ. එතකොට ඒගොල්ලන්ට තෙරුවන් සරණ ගියා කියලා සිල් ගත්තා කියලා පිහිට ලබන්න බැරි වෙලා තියෙනවනේ. ඒ පිහිට ලබන්න බැරි වුණේ අර කියාපු හැකියාව නැතිකම නිසා. ඉතින් අද අපි මේ ධර්මයේ කතා කරන්නේ පුළුවන් කෙනෙකුට හැකියාව ඇති කර ගන්නයි. බැරි කෙනා ගැන කරන්න දෙයක් නැහැ. ඒ මේක තමන් විසින් සිතාමතා ඇති කරගත යුතු එකක්. දැන් අපි මෙහෙම කිව්වොත් ධර්මයේ තියෙනවා කතා කරන ඔබහලා තියෙනවා සීක බල. සීක බල කීයක් ගැන ඔබහලා තියෙනවද? පහ. මොනවද ඒ පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. සීක කියන්නේ හික්මෙනවා. බලය කියන්නේ ඒක බලවත් කරගෙන ඒ අනුව හික්මෙනවා. දැන් මිනිස්සයා හික්මෙන්නේ ශ්‍රද්ධාවකින් නම් එතකොට යාට ගුණධර්ම වැඩිෙන්න ඉඩ තියෙනවා. මනුෂ්‍යයා හික්මෙන්ද යාට බලවත්ව තියෙනවා නම් එයාගේ සිල්වත් බව යාට ගුණධර්ම වැඩිෙන්න අවස්ථාව තියෙනවා. මනුෂ්‍යයා හික්මෙනවා නම් යාට බලවත්ව තියෙනවා නම් ධර්මඥානි බලවත් තියෙනවා නම් යාට අකුසල් හටගත් වෙලාවට බලවත්දයක් තියෙනවා අකුසලි මඩින්ද. මොකද්ද? ධර්මඥානි. එක්කෝ යාට තියෙනවා නම් ත්‍යාග සම්පත්. ඒ කියන්නේ ලෝභ නැතිකම. දීමේ හැකියාව. යාට අකුසල් හටගත් වෙලාවට අර හැකියාවෙන් ඒ අකුසලිය මඩින්ද පුළුවන්. ඒක වෙන ප්‍රඥාව තියෙනවා නම් එයාට අකුසලෙන් හැටගත් වෙලාවට අර ප්‍රඥාවෙන් අර අකුසලේ මඩින්න පුළුවන්, මර්ධනය කරන්න පුළුවන්. අන්න එහෙනම් එයා තුල තියෙන එක බලයක් හැටියට. තේරුණාද කීපේක? ඒතර ශ්‍රද්ධාව බලයක් හැටියට තියෙන කෙනෙකුට එයාට අකුසල් හැටගත්තාම භාග්‍යතුන් වහන්සේගෙන මෙනෙහි කරලා අර අකුසලේ මඩින්න පුළුවන්. හැබැයි වර්තමාන මනුස්සයාට නෑ. අකුසලි හට ගත්තට පස්සේ අකුසලි විසින් පුද්ගලයාම මඩිනෝ. මම හොඳට මේ ප්‍රශ්නයක් ඇති වුණොත් මිනිස්සු ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැතුව යනවා. මම දන්නවා ඒක. ඊට පස්සේ බැන මොනව හරි කියෝ යනවා. එතකොට උදාහරණයක් මම කියන්න, මේ ළඟදී එක්තරා අපේ අසපු ශාකාවක සදහවන්ත පිරිසක් කියලා තියෙනවා. ඒගොල්ලන්ට ආසයි සිල් දානි දෙන්න මාළුත් එක්ක කියලා. ඉතින් කියලා ඉතින් සිල් දානදී ඒගොල්ලෝ වේදන් කළා. ඉතින් මාළුත් එක්ක දාන්නේ බෙදලා. ඉතින් මාළු කෑල්ලක්වත් ඉතුරු වෙලා නැහැ. මෙන්න ලියුමක් කියවනවා සතියකට පස්සේ අම්මා කෙනෙක්. මං අවුරුදු 11 තිස්සේ මෙහෙට එනවා. මෙච්චර පිරිහිලා කියලා අපි දන්නේ කියලා. අවුරුදු 11 තිස්සේ අහපු බණක් නැහැ. අවුරුදු 11 තිස්සේ අහපුතියක් නැහැ. එහෙනම් එයාගේ අර සීක බල එකක්වත් නැහැ. අකුසලයක් හටගත්තා, තරහක් හටගත්තා. එතකොට තමන් මාළු කෑවෙත් නැහැ. අර කාපු ඔක්කොම කෙරෙහි බැන ද්වේෂෙන් ගියා.
එතකොට තමන් තුළ තියෙන දුර්ගුණයක් බලවත් වන මිසක් තමන් තුළ තියෙන යම්කිසි ලාමක ගතියක් බලවත් වෙලා මිසක් ශ්‍රද්ධාවකුත් නැහැ. ඒ ශ්‍රද්ධාවක් තිබ්බනම් අකුසලයේ මඩින්නේ ඒ ශ්‍රද්ධාවට පුළුවන්. සීලිකුත් නැහැ. සීලයක් තිබ්බනම් ඒ සීලෙන් අකුසලයේ මඩින්න පුළුවන්. ධර්මඥානිකුත් නැහැ. එහෙමනම් අපිට පේනවා අවුරුදු 11ක් ඇවිල්ලත් පුද්ගලයා හිස්. ඉතින් එහෙමනම් අපිට මේකෙන් පේන්නේ මොකද්ද? අපි හිතන තරම් වැඩි ලේසි නෑ. තමන්ව බේරගන්න එක අපි හිතන තරම් ලේසි නෑ. ඒ කියන්නේ බලවත් වෙලා තියෙන අපි හිතාගෙන හිටියට අපි ශ්‍රද්ධාව කියලා ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගන්න අකුසලී පැත්ත. ශ්‍රද්ධාවේ පැත්ත නෙමෙයි. සීලේ පැත්ත නෙමෙයි. ධර්මයේ පැත්ත නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක අපිට හොඳට පේන නිසා එහෙම ස්වභාවයක් අපේ මේ උත්සාහවල සාර්ථක වේද අසාර්ථක වේද කියන්නේ අපිට බෑ. ඒකයි මම ඔය විහෙර විහාර හදන එකටත් යන දුන්නේ අඩු ගානේ ගඩොලක් සිමෙන්තියක් ඇදලා හරි. පොඩ්ඩක් වෙහෙස මහන්සි වෙලා හරි. රිපේලර් දෙකක් පූජා කරලා හරි ඒකවත් මතක් කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් කියලා. අද මම ඔබට කියන්න කල්පනා කළේ බොහොම ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම විසාකා උපෝසත සූත්‍රය. උඩ අද ඔබ උපෝසතේ සමාදන් වෙච්ච දවසක්. උපෝසතේ කියන්නේ අපි හිතනවට වඩා දැන් අපි උපෝසතේ කියප ගමන් අපිට මතක් වෙන්නේ සිල්පද 8. එක හිතනවට වඩා ලොකු විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමේ වැඩ සිටිද්දී පොය දවසක දහවල විසාකාව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. අද වගේ පොය දවසක දවල් කාලේ කවුද ආවේ? විසාකා ආවේ. විසාකා කියන්නේ මේ සාමාන්‍යයෙන් මෝඩපයි ගැහණියක්ද? නෑ. කවුද? සෝතාපන්න වෙච්ච ශ්‍රාවිකාවක්, බොහොම නුවණ තියෙන කාන්තාවක්. එතකොට විසාකාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ අහනවා, විසාකා මොකද මේ ඔබ දහවල මේ දාවල් ඔබ ඇයි මේ කියලා. උපෝසතාහම් බන්තේ අජ්ජ උපවසාමි. විසාකා කියනවා, ස්වාමීනි මං අද උපෝසත දවසේ උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ විසාකාවගෙන් අහන්නේ උන්වහන්සේ දන්නේ නැද්ද උපෝසතේ කියලා? දන්නවා. මේ දේශනාවට අවස්ථාව ගන්නයි කහන්නේ. අහනවා, ඇයි මේ දහවල මේ කොහෙ යන ගමන්ද? එතකොට විසාකා මොකද්ද කිව්වේ? ස්වාමීනි මං අද උපෝසතේ සමාදන් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, විසාකා උපෝසත තුනක් තියෙනවා. එකක් තමයි ගවයම් බලන්නාගේ උපෝසතේ. ඒකට කියනවා ගෝපාලක උපෝසතේ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා උපෝසත කීයක් තියෙනවද? තුනක් තියෙනවා. තුනෙන් පළවෙනි එක මොකද්ද? ගෝපාලක උපෝසතේ. දෙවෙනි එක නිගණ්ඨ උපෝසතේ. තුන්වෙනි එක ආර්ය උපෝසතේ. ඒතර උපෝසත විසාකාට කියනවා උපෝසත තුනක් තියෙනවා. පළවෙනි එක ගෝපාලක උපෝසතේ, දෙවැන්න නිගණ්ඨ උපෝසතේ, තුන්වැන්න ආර්ය උපෝසතේ කියනවා. ගෝපාලක උපෝසතේ තමයි ගොපල්ලා හරක් ටික දක්කන් යනවා. හරක් ටික දක්කන් ගිහිල්ලා උදේට එක පැත්තක තනකොළ කවනවා.
උදේට එක පැත්තක තනකොළ කවන ගමන් කල්පනා කරනවා දාවලට මම මේ හරක්ව අර පැත්තට ගෙනියන්න ඕනේ. මේ පැත්තේ තනකොළ මීට වඩා ලාවට ඇති. කියලා මේ පැත්තට එකඟල තනකොළ කවනවා. ඊට පස්සේ හිතනවා අර පැත්තට ගෙනියන්න ඕනේ. මේ පැත්තේ තමයි වතුර තියෙන්නේ මේ ගවයන්ට පොවන්න. ඊට පස්සේ හිතනවා හෙට උදේට මේ ගවයන්ව අපි අනිත් පැත්තට ගෙනියනවා. එතකොට මේ ගොපල්ලාගේ හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ අර ගවයන්ට කන්න බොන්න දීම ගැනයි. මේ වගේ කියනවා සමහරු උපෝසත සිල් ගත්තහම කල්පනා කරනවා අද හීල දානෙට පාන් අම්බ වුණා. සම්බෝලිට ඇඹුලුත් නෑ. ලුණුත් මදි. ඊළඟට දවල්ට ලැබුණාම කල්පනා කරනවා ආද දවල් හම්බ වුණා පරිප්පු එක මෙලූ රහක් නැහැ. බත්වල ගලුත් තියෙනවා. වීයටත් හම්බ වුණා. ඊට පස්සේ හවසට අද තේවලට මක්ක දෙවිද දන්නේ. ඉඟුරු නැති එකක් හම්බ වෙයි දන්නේ නැහැ. ඉඟුරු දාලා හම්බ වෙයි දන්නේ නැහැ. හෙට උදේට ආද වගේ සම්බෝලයක් හම්බ වෙයි දන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ විදිහට තමන්ගේ කල්පනාව උදේ කාපු එක ගැන දවල්ට කන එක ගැන හවහට බොන බීම ගැන පහුවෙන්දා කෑම ගැන කල්පනා කර කර ඒක හිත හිත ඉන්නවා නම් ඒක අයිති වෙන්නේ ගොපල්ලාගේ උපෝසතයටයි. එතකොට යා කල්පනා කරන්නේ අර ගොපල්ලා ගවයන්ට කවන්න පොවන්න කල්පනා කරපු විදියට ගවයන්ට කල්පනා කවන්න පොවන්න කල්පනා කරපු විදියට තමයි තමන්ට කවන්න පොවන්න කල්පනා කරන්නේ. අද උදේ මේව හම්බ වුණේ එහෙම තිබෙනවා නැත්ති නෑ. මොකද සමහර අවස්ථාවලදී ලුණු නැත්තම් මටම ලියුම් එවලා තියෙනවා අද ආව වැඩසටහනට මෙලූ රසක් නෑ කෑම. අද ආව වැඩසටහනට ගල් කෑමේ ගල් තිබ්බා. ඇත්ත වශයෙන්ම ඒක යෝජනාවක් හැටියට නිකන් ඉදිරිපත් කරා නම් කමක් නැහැ. බණින්නේ කරන්නේ නැතුව බැනලා ඉවන්නේ ලියුම්. ඉතින් අපිට මේකෙන් තේරෙනවා තමන්ට ගෙදර ගියාට පස්සෙත් හිතේ වැඩ කළා තියෙන තදේට මොකද්ද තමන් කාපු කෑම. එක හාල් මේසු තිබ්බා. අපි නම් ආයේ නැ මේ වැඩසටහනට. තම කෑම වේල සියල්ල මැඩගෙන ගිහින් තියෙන්නේ කෑම වේල. අදටත් වෙනවා එතකොට ඒක. එහෙනම් ඊ ඔක්කොම ආйти වෙන්නේ මොකේදද? ගෝපාල උපෝසතේටයි. කන්නේ මොනවද? උඹලකට දාලාද? කරෝලද? අපි නම් යන්නේ. එහෙනම් තන දීලා තියෙන ගුණධර්මයකට නෙමෙයි. කෑම වේලකට ගෝපාලක උපෝසතේ. එතකොට යාට ගොපල්ලගේ කල්පනාවෙන් යහට යන්න හැකියාවක් නැහැ. ගොපල්ලගේ කල්පනාවෙන් යහට යන්න බෑ. ඒකට කියන්නේ ගෝපාලක උපෝසතේ. අද ඔබ හිතන්නේ මේ රටේ වැඩිපුර තියෙන ওই උපෝසතේනේ. ඕක තමයි තියෙන වැඩිපුර. ආර්ය පෝසතේ නෙමෙයි. ඊළඟට දේශනාවේ තියෙනවා බුදුරජාන් වහන්සේ වදාලා විසාකා ඔය ගෝපාලක පෝසතේ න මහපලෝ න මහනිසංසෝ න මහජුතිකෝ න මහවිපාරු. කිසිම ප්‍රතිඵලයක් ඕකේ නෑ. මහපල මහනිසංස කිසිම දෙයක් ඒකේ නෑ කියනවා. ඒ හේතුව එක ලෝභය මුල් කරගත්තු
ද්වේෂයේ මුල් කරගත්තු මෝහයේ මුල් කරගත්තු කල්පනාවක් එක්ක තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසාකා ඊළඟ උපෝසථයට කියන්නේ නිගණ්ඨ උපෝසථය. කියන නිගණ්ඨයෝ නිගණ්ඨ පිරිස තමන්ගේ ශ්‍රාවකයන්ව ඒ කාලේ කිව්වේ ඉන්දියාවේ මේ විදිහට පුරුදු කරනවා කියන්නේ. එම්බා පුරුෂේ මේ එන්න. හතර දිසාවේ යොදුනක් දුර සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් හිටපන්. හතර දිසාවේ යොදුනක් දුර සත්වයන්, කියන්නේ උතුරු දිසාවෙත් යොදුනක් දුර, නැත්නම් යොදුන් 100ක් දුර. මේකේ තියෙනවා දිසාවේ පානා පරන් යෝජන සතන්. යොදුන් 100ක් දුර සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දඩමුගුරු අත්හැරලා වාසය කරන්න. දකුණු දිසාවේ නැගෙනහිරයි බටහිර, ඒ කියන්නේ සතර දිසාවේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා විසාකා, එතකොට ඒගොල්ලන්ට උගන්වන්නේ යොදුන් 100ක් දුර සත්වයන්ට. යොදුන් 100න් එහා සත්වයන්ට මොන වුණත් කමන්නේ. මේ විදිහට තමයි කියනවා ඒගොල්ලෝ උපෝසතේට ඒ විදිහට සමාදන් වෙලා ඊට පස්සේ කියනවා එහෙම මිම්බා පුරුෂ, ඊට පස්සේ නුඹ අද දවසේ ඒ හිතුවන් අම්බෝ පුරුෂ එම්බා පුරුෂේ මෙහිවර සබ්බ චේලානි නික්කි පිට්වා සියලු ඇඳුම් ගලෝලා ඒවන් වදේහි මෙහෙම කියාපන්. කොචන කස්සචි කිංචනත් අස්මෙන් මම කිසිම තැනකට බැඳිල නෑ. නච මම කොචන කත්තති මම කිසිම කෙනෙකුටත් කිසිම අයුරකින් බැඳිල නෑ කියලා කියාපන්. ඔන්න නිගණ්ඨයන්ට ලැබිච්ච උපෝසතේ. ඉස්සල්ලක යොදුන් 100ක දුරක හතර දිසාවේ දඬුමුගුරු අත්හැරලා සතුන්ට හිටාපන්. ඊට පස්සේ ඇඳුම් ගලෝලා මම නිදහස්, මම කිසි දෙයකට බැඳිලා නැහැ කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා මේ කිසි දෙයකට බැඳිලා නැහැ, මම නිදහස් කිව්වට දෙමාපියෝ දන්නා මේක මගේ පුතා. බිරිඳ දන්නවා මේ මගේ සැමියා. ළමයි දන්නවා මේ මගේ අප්පච්චි. සහෝදරයෝ දන්නා මේ මගේ සහෝදරයා. ඉතින් ඒ දවස තුල ඒ විදිහට කතා බස් කරලා ඉඳලා රැට ආයිත් ඇඳුම් ඇඳගෙන කාලවිල ඉන්නවා කියලා. මේක කියනවා නිගණ්ඨ උපෝසතේ. දැන් බලන්න එතකොට උපෝසතේ හැටියට මේ වගේ දේවලුත් ඒ කාලේ මිනිසුන්ට පුරුදු කළා. ඒ වගේ දේවලුත් මිනිස්සු පුරුදු වුණා. ඔන්න ආර්ය උපෝසතේ. විසාකා අහගන්න කිව්වා ආර්ය උපෝසතේ. ආර්ය උපෝසතේ, දැන් උපෝසතේ කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? සිල්නේ. ඔන්න අහගන්න. කතංච විසාකේ ආර්ය උපෝසතෝ. විසාකා ආර්ය උපෝසතේ කියන්නේ මොන වගේ එකක්ද? විසාකා කිලුටු වෙන හිත උපක්‍රමයෙන් පිරිසිදු කළ යුතුයි. ඔන්න ආර්ය උපෝසතේ පටන් ගන්න තැන. මොකද්ද? කිලුටු වෙන සිත උපක්‍රමයෙන් පිරිසිදු කළ යුතුයි. එහෙනම් අපි ඉස්සෙල්ලම පිළිගන්න ඕනේ මොකද්ද? සිත වනාහි කිලුටු වෙන දෙයකි. සිත කිලුටු වෙන දෙයක්. විසාකා කිලුටු වෙන සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න අහනවා. මගත් දහන්නේ කිලුටු වන සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ කොහොමද? මං කියවන්නේ දැන් දැක්කද? මං කිව්වා දැන් අවුරුදු 11ක් වැඩසටහන් වලට ඇවිල්ලත් හිත කිලුටු වෙනවා අඳුනගන්න බැරුව ගියා. ඒ කියන්නේ සමානන් කියෝ කියන්නේ ඇතිය මට නම් සීක බල පහ තියෙනවා, අපි සීක බල පහ යුත්තයි කියලා අර කවුරු කියනකට කියනවනේ කටපාඩම් කොල්ලෝක. නමුත් ප්‍රශ්නේ ආපු වෙලාවට, හිත කිලුටු වෙච්ච වෙලාවට කිලුට විතරයි තියෙන්නේ. ඒක පිරිසිදු කරගන්න දන්නේ. කියන විසාකා කිලුටු වෙන හිත
කිලුටි සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ කොහොමද? ඉද විසාකේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. ඔන්න උපෝසථයේ පටන් ගනිල්ල. ආර්ය ශ්‍රාවකයා තථාගතයන් සිහි කරයි. තථාගතයන් වහන්සේව සිහි කරයි. ඔන්න උපෝසථයේ දැන් තථාගතයන් වහන්සේ සිහි කරන කෙනාට උදේට කෑවේ මොනවද? කාපු එකේ සම්බෝලෙට ලුණු නෑ. පාරිප්පු එකට පහේ නෑ. ඒ කතාවල් සිහි කර කර ඉන්නකොට කිලුටු වෙන්නේ මොකද්ද? සිත කිලුටු වෙන්න ඉඩක් නෑ යාට. එයා සිහි කරන්නේ ඒක නෙමෙයි. මොකද්ද? තථාගතං. තථාගතයන් වහන්සේව සිහි කර කර ඉන්නවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ මෙසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක. එතකොට දැන් උපෝසතේ පටන් ගන්නෙ මොකෙන්ද එහෙනම්? බුද්ධානුස්සතියෙන්. දැන් ගොඩාක් අය හිතන් ඉන්නේ උපෝසතේ කිව්වහම පොය දවසේ පාන්දර එක්ක නෑවා, සුදු ඇඳ ගත්තා, සිල් රෙද්දක් කරට දාගත්තා, සිල් පදයට සමාදන් වුණා, හරි දැන් මං උපෝසතෙන් යුක්තයි කියලා හිතනවා. ඊට පස්සේ එකතු වුණාම රටේ නැති කුණු කන්දල් කතා කර කර ඉන්නවා. එක්ක හිත හිත ඉන්නවා. එක්ක එක එක්කිනාගේ දේවල් කේ කේ ඉන්නවා. උපෝසතේ ආහාර උපෝසතයක් වෙන්නේ කොහොමද? අන්න ඒකයි මැරුණට පස්සේ අපායෙන් ගැලවෙන්න හැකියාවක් නැත්තේ. ඇයි මැරෙන්න ඉස්සෙල්ලා ඒ හැකියාව තියෙන්න ඉපේ? ඒ කියන්නේ අකුසලයේ මැඩලගෙන කුසලයේ රැඳෙන්න හිතේ අවස්ථාව තියෙන්න ඕනේ. නෑ. ඒක වර්තමාන මනුෂ්‍යයාගේ තියෙන නොහැකියාව. ඒ හැකියාව නැති පිරිසක් බව නිහතමානීව පිළිගත්තනම් සාමාන්‍යයෙන් කෙනෙකුට පුළුවන් බේරෙන්න. මාන්‍ය ඇති කරගත්තොත් නෑ එහෙම කොහෙද අපිට එහෙම වෙනවද කියලා හිතුවොත් එතනම පිරිහීම. ඒකම පිරිහීම. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. ඔන්න උපෝසතේ පටන් ගනිල්ල. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරන්න නම් මේක තේරෙන්න එපෑ. ආරහං කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? විජ්ජාචරණ සම්පන්න කියන්නේ මොකද්ද? සුගත කියන්නේ මොකද්ද? ලෝකවිදු කියන්නේ මොකද්ද? ඉතින් ඒ සඳහා ඉතින් මං විශාල උදව්වක් කරලා තියෙනවා. උපකාරයක් කරලා තියෙනවා. මේ හිත පහදවා ගන්න අර්ථ මෙනෙහි කරලා. මේ කාලේ සාමාන්‍ය ඔක්කොම කන පිට තියෙන. හොඳ පිට නැහැ. උදාහරණයක් මං කියන්නම්කෝ ඒකට. දෙමාපිය ඇවිල්ලා මට කියනවා, අනේ ස්වාමීනි මගේ දරුව බුදු වෙන්න ඕනේ, මගේ දරුව මට කන්න දෙනවා, මට ඉන්න දෙනවා, මට අඳින්න දෙනවා, මාව දඹදිව යැව්වා. එහෙනම් දෙමාපියෝද ගෙදර පිදුල් ලබන්නේ දරුවෝද? දරුවෝ. දෙමාපියෝ දරුවන්ව පුදනවා. අනේ මට මගේ දරුවෝ සලකනවා. දරුවොත් කියනවා අපි තමයි සලකන්නේ. අපි තමයි අම්මට සලකන්නේ. අපි තමයි තාත්තට සලකන්නේ. අපි දඹදිවිය ඇවිවේ. වෙනවාද නැද්ද? කන පිට. දැන් අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියා දෙනවා මේ මේ අර්ථකයක කාලයක් යනකට කියා දිවිය කියන කොහේවත්. අපි මේව ඔක්කොම ඉගෙන ගන්නේ. අපිට මේක හොඳට තේරෙනවා දැන්. කී කියනවා කියා දිවිය කියනවා පයින් ගහලා.
මේ දැන් තියෙන දේවල් ගුණ ධර්ම වැඩෙන්නේ නැති මොකද මේ දිමෝපිය දරුවන්ගේ ගුණ කී කියන කාලයක් දරුවෝනේ දිමෝපියන්ගේ ගුණ කී කියන්නේ අනේ මටත් වාසනාව ලැබුණා මගේ අම්මට සලකන්න මටත් වාසනාව ලැබුණා මගේ අම්මට උපස්ථාන කරන්න එහෙම කියන්නේ දිමෝපිය කියනවා අනේ අපේ දරුවන්ට බුදු බව ලැබෙන්න ඕනි මාව දඹදිව යවුවා දවසක් මේ ළඟ දඹදිව ගිහිපෙළේ අම්ම කෙනෙක් මාත් එක්ක ආණ්ඩා ආණ්ඩා කිව්වා අනේ මං ස්වාමීනි මේ සියලුම පින් මගේ දරුවන්ට කිව්වා බලන්න කොච්චර කණ පිට හැරිලාද දැන් කවුරුත් දැනගෙන හිටියද මේ කණ පිට තියෙන්නේ කියලා හොඳ පිට නෙමෙයි කියලා පේන්නේ කොහමද හොඳ පිට වගේ ආ මේකයි ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ ගුණ අර විදිහට මෙනෙහි කිරීම තමයි කිලුටු වෙන සිත පිරිසිදු කිරීමේ පළවෙනි උපාය. පළවෙනි උපාය මොකද්ද කිලුටු වෙන සිත පිරිසිදු කිරීමේ? බුද්ධානුස්සතිය. දැන් මේ විහාරය හදුවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා සතුටු වෙන්න තියෙන කී දෙනෙක් නැති කරගෙන තියෙනවා කියලා. ගරහලා අපිට ගරහලා මේ ගෑනු චිත්‍ර වගේ ගෑනු රූප වගේ කේකේ අපහාස කර කර පහදින්න ආයේ පැහැදීම නැති කරපු කොච්චර ඉන්නවද ඒ නැතිකලිය මොකද්ද කුසල් සිත් නැතිකලිය එතකොට බලන්න මේ එතකොට ඉතුරු වෙන්නේ මොනවද අකුසල් විතරයි එතකොට අකුසලේම බලය කරගෙන අකුසලේම බල සම්පන්න කරගෙන වාසය කරන කෙනාට සුගතියක් අහලකින්වත් ලැබෙයිද? නෑ දුගතියමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුගුණ හරි විදියට තේරුම් අරන් හරි විදියට මෙනෙහි කරනවා නම් තස්ස තථාගතං අනුස්සරතෝ ඔහුට තථාගතයන් වහන්සේ සීකරන ඔහුගේ චිත්තම් පසීදති සිත පහදී ඔන්න පටන් ගනිල්ල මොකද තථාගතයන් වහන්සේගේ ගුණ සීකරන ඔහුගේ සිත පහදී මේක තමයි පළවෙනි එක ඒක වෙන්නේ නැත්තම් අවුරුදු ගානක් ආවත් අවුරුදු ගානක් ඉගෙන ගත්තත් අකුසලේ මැඩලන්න තමන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ තමන්ගේ අකුසලේ මැඩලන්න තමන්ගේ හිත කිලුටු වෙන එක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. එතකොට චිත්තම් පහදී සිත පහදී පාමොජ්ජං උපජ්ජති. පාමොජ්ජං කියලා කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන්නේ දැන් අපි ගත්තොත් හොඳට නාලකල් ලැබ. මහන්සියකට පිටකනේ නැත්නම් හොඳට නාලා ෆ්‍රෙෂ් වෙලා අපි කියන්නේ. එහෙම එනකොට නිකන් නැද්ද අලුත් ගතියක්. ආන් ඒක තමයි ප්‍රමුදිත බව කියන්නේ. දැන් අලුත් ගතියක් හිතට දැනෙනවා. අලුත් විදියක්. අලුත් ප්‍රාණයක්. හොඳට පණ ඇති කමක් හිතට දැනෙනවා. ඒක තමයි ප්‍රමුදිත බව. මැලවිලා නැහැ. යේ චිත්තසුපක්ඛිලේසාතේ පහියන්ති. ආන් එතකොට හිතේ තියෙනවද කිලුටු? ඒව නැති වෙනවා. එහෙනම් හිතේ කිලුටු නැති වෙන උපාය මොකද්ද? බුද්ධානුස්සති කියන විසාකා ඒක හරියට කිලුටු වෙච්ච කොණ්ඩේ උපක්‍රමෙන් සෝදනවා වගේ කියනවා. කියන විසාකා කිලුටු වෙච්ච කොණ්ඩේ කිලුටු වෙච්ච හිස උපක්‍රමෙන් සෝදන්නේ කොහොමද? කියන වතුරයි සබනොයි තමුණා දුවනේ වතුරයි සබුණි තිබ මැද්ද ඔන්න වතුර බේසමක් තිබ්බා දැන් කොණ්ඩේ කිලුටුයි සබන් කෑල්ලකුත් තිබ්බා දැන් පිරිසිදු වෙනවද නෑ මොකද්ද කරන්නේ උස්සාහය මොකද්ද වතුරයි සබුණුයි පුරිසස්ස තජ්ජ වායාමම් පටිච්ච ඒ සඳහා පුද්ගලයාගේ උත්සාහය වතුරයි
සබනුයි ඒ සඳහා පුද්ගලයාගේ උත්සාහයයි කියන දෙයින් කිලුටු හිස පිරිසුදු වෙන්නේ යම්සේද එසේම කිලුටු සිත භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන් පිරිසිදු කරගත යුතුයි. එහෙනම් කිලුටු වෙච්ච හිත පිරිසිදු කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කිරීමෙන්. අන්නේ හැකියාවද මිනිස්යාට අඩුයි. හිත කිලුටු වුණොත් කිලුටු වුණා. මාගේ සිත කිලුටු වුණාය. මේ මට හිත සූපිනිස පවතින්නේ නැහැ කියන සිහිය උපදින්නේ නැහැ. කිලුට වැළඳ ගන්නවා. කිලුට පවත්වනවා. එතකොට සුගතියන් අපේක්ෂාව තිබ්බා කියලා. සුගතියයිද? ඇයි සබන් තිබ්බා කියලා ළඟ වතුර තිබ්බා කියලා. කිලුටු වෙච්ච හිත ඔළුව නැත්තම් කිලුටු වෙච්ච කොණ්ඩේ සෝදගන්න යා උත්සාහ කරන්නේ නැත්තම් කවදාවත් ඒ කොණ්ඩේ හේදෙයිද? නෑ. එතකොට බලන්නේ උත්සාහය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ වගේ ප්‍රමුදිත භාවයේ ඇති වෙනවා නම් ඒ කිව්වේ භාග්‍යවතුන් වහන්සේව මෙනෙහි කරලා. මොන විදිහටද මෙනෙහි කරන කියලා තියෙන්නේ? අර ගුණ නවය. සාමාන්‍යයෙන් ඉස්සර අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන්නේ එක ගුණයක් අරන් මෙනෙහි කරන්න කියලා මං අහලා තියෙනවා. නමුත් ඒක බුද්ධ දේශනාවක නැහැ. එහෙනම් ඒ බුද්ධ දේශනාවක නැත්තම් ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කරපු එකක් වෙන්න බෑනේ. එතකොට එක ගුණයක් කරන් මෙනෙහි කිරීම නෙමෙයි දේශනාවේ තියෙන්නේ ගුණ නවයම මෙනෙහි කරන්න කියලා. මං හිතන්නේ මේ අපි තමයි ඉස්සල්ලාම බුද්ධානුස්සතිය කියලා අහගෙන ඉන්න කියලා ඒක ඒක අර්ථ වශයෙන් ගුණ මෙනෙහි කරන්න ඉගැන්නුවේ. පිරිසකට පුළුවන් ශ්‍රද්ධාව ඇති කරගන්න යන්තම් හරි පිනක් තියෙන කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා ඔය විදියට තථාගතයන් වහන්සේව සිහි කර කර ඉන්නේදී ඉස්සල්ලාම වෙන්නේ මොකද්ද? මෙයාගේ හිත පහදිනවා. පහදුනාට පස්සේ හිතට එනවා ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන්නේ මොකද්ද? නැවුම් ගතිය. නැවුම් ගතියක් හිතට එනවා. අලුත් ගතියක් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා ඒ වෙලාවට ශ්‍රාවකයා බ්‍රහ්ම උපෝසතයෙන් යුක්තයි කියනවා. බ්‍රහ්මයා සමග වාසය කරනවා. බලන්න මේ වචන. අරිය ශ්‍රාවකෝ බ්‍රහ්ම උපෝසතං උපවසති, බ්‍රහ්මුණා සද්ධින් සංවසති, බ්‍රහ්මං චස්ස ආරබ්බ චිත්තං පසීදති. ඒක නිකන් බ්‍රහ්මයා සමග වාසය කරනවා. ඒ කියන්නේ බ්‍රහ්මයා මොන මොන ගුණ වලින් යුක්තද? මෙත්තා, කරුණා, මුදිතා, මේ ගුණ පිහිටනවා යාට. සතර බ්‍රහ්ම විහරණ පිහිටනවා බුද්ධානුස්සතිය හරියට වැඩුවා නම්. බලන්න ශ්‍රද්ධාවෙන් ලැබෙන ප්‍රතිඵලයක්. එහෙනම් බුද්ධානුස්සතිය වඩමින් ඉඳිදී දුෂ්ටයෙක් වෙන්න, කුහකෙක් වෙන්න බෑ. අනුන්ට කෙනෙහිලිකම් කරන්න, අනුන්ට වලවල් කපන්න බෑ. ඒකයි මේක එකතු වෙන්නේ බ්‍රහ්මෙක් එක්ක ඉන්නවා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර ඉන්නවා නම් කින විසාකා ඒ විදියට වාසය කිරීම තුළ කිලුටු වෙච්ච සිත පිරිසිදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා කිලුටු වෙන සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕනේ. විසාකා ආර්ය ශ්‍රාවකයා ධර්මයත් සිහි කරයි. ආර්ය ශ්‍රාවකයා ස්වාඛාතෝ භගවතා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශන ලද්දේය. එන මනාකොට දේශන ලද්දී ධර්මයේ කවුරුන් විසින්ද? භාග්‍යවතුන් වහන්සේ විසින්. එහෙනම් අපිට වැදගත් වෙන්නේ කවුරු විසින් දේශනා කරපු එකද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ විග්‍රහය, ඒක දෙවෙනි තැන. පළවෙනි තැන භාග්‍යවතුන් වහන්සේගේ විග්‍රහය. එතකොට
ස්වාක්ඛාතෝ කියලා කියන්නේ මනාකොට දේශනා කරන ලද්දේය කියන්නේ කාගේ වචනේද? බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඇයි? බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු නිසා නේද ඒ ධර්මය අහපු අය සෝවන් වුණේ, සකදාගාමි වුණේ, අනාගාමි වුණේ. රහත් වෙච්චි මනාකොට දේශනා නොකළා නම් මාර්ගඵල ලබන්නේ නෑනේ. ඒ මාර්ගඵල ලැබුවේ ඇයි? මනාකොට දේශනා කරපු ධර්මයේ. ඒ ධර්මයේ සම්තිට්ඨිකයි, සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන් නිසා නේද එහෙම බිහි වුණේ ශ්‍රාවකයෝ. අකාලිකයි. එහෙනම් ඒක එහෙම පරණ කාලයකට ඒකේ වටිනාකම තිබිලා කාලයකට නැති වෙන එකක් නෙමෙයි. එක දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් වතුර නාලා වැවෙන් අඳනි පිටින් හිටියා. සිවුරු මේ ඇඟේ තෙත ඒ කාලේ තුවා පාවිච්චි කළේ නැහැ. ඒ නිසා මේ හුළඟෙන් ඇඟ වේල ගන්නවා. අද වුණත් නාලා වැවක් අයින හිටියොත් නිකම්ම ඇඟ වේලිලා යනවා. එහෙම ඉන්නකොට දෙවි කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා භික්ෂුව මේ ඔය කාලික ධර්මයේ අතහැරලා මේ කාමයේ මේ පරිහරණය කරන්න කියනවා. මේ කාමයේ කියන්නේ මේ දැන් සතුට විඳින්න පුළුවන් එකක් කියනවා. එතකොට මෙයා භික්ෂුව කියනෝ නෑ, ඔය කාමයේ තමයි කාලික කියනවා. ඇයි? හේතුව කාමයේ තියෙන කාලයකට යටත් වෙලා තරුණ කාලේ කාපු බීපුව දැන් කන්න පුළුවන්ද? බෑ. තරුණ කාලේ නටපු නාඩගම් වයසට ගියම් පුළුවන්ද? බෑ. තරුණ කාලේ කරපු ස්ටයිල් වයසට ගියම් පුළුවන්ද? එහෙනම් කාමය කාලයකටයි අයිති. ඒ කාලයෙන් පස්සේ කාමය අතහැරිලා යනවා. කියන කාමේ කාලිකයි, ධර්මය අකාලිකයි කියනවා. ධර්මයේ එහෙම නැහැ. ධර්මයේ මේ ඇඳේ වැටිලා ඉන්නවා. තව පැයේ තියෙන්නේ මැරෙන්න. නමුත් ඒ පැයේ හරියට ධර්මය ඇහුවනම් ඒ අකාලික ධර්මෙන් ප්‍රතිඵල ගන්නවනේ. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ යාළුවෙක් මරණාසන්න වෙලා හිටියා. ඉතින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒ යාළුවත් එක්ක කතා කරන්න ගියා. ගිහිල්ලා ඒ බ්‍රාහ්මණයාගෙන් ඇහුවා, මොකද්ද දැන් ඔයාට? අනේ මට හරි අමාරුයි, මාව නිකන් පිච්චෙනවා, මට ගින්දර පේනවා කිව්වා. එදිරිකෝ එහෙනම් දැන් ඔබට මේ පහල වෙලා තියෙන්නේ නරකාදීයේ සලකුණු. නරකාදීයට වඩා කොච්චර හොඳද තිරිසන් අපායට ආවනම්. ඒකනම් හැබැයි තමයි කියලා තිරිසන් අපාය ගැන හිත පිහිටව ගන්නකට අරකට පේන්නේ නැතුව ගියා. බලන්න පුද්ගලයාගේ මනසේ තියෙන හැකියාව. ඊට පස්සේ උන්වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ වදාලා මේ තිරිසන් අපායට වඩා කොච්චර හොඳද පෙරේත ලෝකයකට ආවනම්. ඇයි? ඒකනම් හරි තමයි කිව්වා. කියලා දැන් ටික ටික කතා කර කර මෙයාව ටිකට ගෙනිච්චා මේ මනුස්ස ලෝකයේ, දිවේ ලෝකයේ. ඊට පස්සේ ගියා මීට වඩා කොච්චර හොඳද බ්‍රහ්ම ලෝකයට ගියා නම්. ආ, ඒකනම් හරි තමයි කිව්වා කියනකට හිත එකඟ වෙලා මේ මරැඳේ. ඊට පස්සේ නම් එහම හිත පිටවගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟට සාරිපුත්‍රයන් වහන්සේ වැඩියා. එතකොට බුදුරජාණන් වහන්සේ, එතකොට ඒ ධනංජානි දුකෝදයාගේ නම මැරිලා මේ බඹලෝ උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්‍රයන් වහන්සේගෙන් සාරිපුත්ත, ඇයි මෙයා බඹලෝ නැවැත්වේ කියලා. ඒ කියන්නේ අර ඇඳීම තවදුරටත් ධර්මයේ කිව්වනම් මාර්ගඵල ලැබනෝ. අතට අකාලිකයි ධර්මයේ. කාමයට පුළුවන් ද එහෙම එකක් කරන්න? කාලිකයි කාමයේ. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් ධර්මයට. ඕපනයිකෝ තමා තුළට පමුණවා ගන්න ඕනේ. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි, නුවණෙත්තං තම තමන්ගේ නුවණ ප්‍රමාණෙන් තේරුම් ගන්නවා, අවබෝධ කරනවා. ඉතින් මේ ලක්ෂණ වලින් යුක්තයිනේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියලා
මෙනෙහි කරන්න පුළුවන් නම් මිනිසෙකුට ඒකේ මිනිස්සයා ගන්න ලොකු හැකියාවක් නේද? අද කොච්චර ඒ හැකියාව නැද්ද මිනිස්ස? අද මෙනෙහි කළොත් කරන්නේ අදයක්. ඕක කොහොම නෙමෙයි තියෙන්නේ. මේක මෙහෙමයි තියෙන්නේ. මෙහෙමයි කිය කී කොච්චරනම් ධර්මයේ ගැන එක එකව කියෝ කියෝ ඉන්නවද? සිත පහදවා ගන්න එක පැත්තකින් තියලා වාද කර කර. එතකොට මේක කියනවා මෙයා ධර්මයේ හරි විදියට මෙනෙහි කළොත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කළොත් ප්‍රතිඵලය මොකද්ද? පළවෙනි එක චිත්තම් පසීදති. මොකද්ද පළවෙනි එක? සිත පහදී. පාමුජ්ජං උප්පජ්ජති ප්‍රමුදිත භාවේ උපදී නැවුම් බව උපදී. එතකොට නැවුම් බවක් උපදිනාම මොකද්ද ඒ හිතේ ස්වභාවය? දැන් ප්‍රමුදිත භාවක් ඇවිල්ලා නිකන් එනකොට හිතට සතුටක් වගේ එකක් එනවා. ආවට පස්සේ අර මහන්සිය නැති යනවා. පීඩා ගතිය නැති යනවා. නිකන් හිතට හරි සතුටක්. ඒකත් එක තමයි අර අකුසල් දුරු වෙන්නේ. යේ චිත්තං උපක්ඛලේසා තේ පහියං. එතකොට සිතේ තියෙනවන මොන හරි උපක්ඛලේස ඒවා දුරු වෙලා යනවා. ඒක මේ වගේ කියනවා. උපක්‍රමේ විසාකාට කියන විසාකා උපක්‍රමයෙන් ඇඟ සෝදනවා වගේ කියනවා. අකලින් එකට මොකද්ද කිව්වේ? උපක්‍රමයෙන් හිස සෝදනවා වගේ. බුද්ධානුස්සති හිසට උපමා කළේ. උපක්‍රමයෙන් හිස සෝදනවා වගේ. ධම්මානුස්සතිය පෙන්වන්නේ මොකද්ද? උපක්‍රමයෙන් ඇඟ සෝදනවා වගේ. කියන වතුර තියෙනවා, සබන් තියෙනවා. තමුණත් ඕනේ. පුද්ගලයාගේ උත්සාහය ඕනේ. වතුර ළඟ හිටියා කියලා, සබන් කෑල තියාගෙන හිටියා කියලා ඇඟ හේදෙන්නේ නැහැ. ඒ උත්සාහය ඕනේ. උත්සාහ කරනකොට වතුර නාලා සබන් ගාලා උලලා ආය වතුර නානකට ඇඟ පිරිසිදු වෙනවා. මේ වගේ උපක්‍රමෙන් ඒ කරන්නකට ප්‍රමුදිත භාව වෙනකොට ධර්මයේ මෙනෙහි කර කර ඉන්නකොට අයං උච්චති විසාඛේ ආර්ය ශාවකෝ ධම්මෝ පෝසතං උපවසති. ඒ කලින් ආර්ය ශ්‍රාවකයා බුද්ධානුස්සතිය මෙනෙහි කර කර සතුට විඳිනකොට ඒ උපෝසතේ මොකද්ද? බ්‍රහ්ම උපෝසතේ. එයා වාසය කරන්නේ කවුරුත් එක්කද? බ්‍රහ්මයාත් එක්ක. මේක ධර්මය උපෝසතේ කරගෙන ඉන්නවා. මෙයා වාස ධම්මේන සද්දින් සංවසති. එතකොට එයා වාසය කරන්නේ ධර්මයත් එක්ක. ධම්මං ච සාරබ්බ චිත්තං පසීදති. එතකොට ඔහුගේ සිත සතුටු වෙවි තියෙන මොකද්ද? ධර්මයෙන් මෙනෙහි කර කර සතුටු වෙවි තියෙන. දමම කිවික අද අපිට මේ හැකියාව නැහැ කියලා දැන් ඔන්න අපි කියමු ඔන්න මෙතනින් අනාද වැඩසටහන අමාරුවෙන් ඉතින් මේක කාගෙන ඉඳී. ඉඳලා හවස 3:00 වෙනකට අත යන්නේ මල්ලට. මල්ලට අත යනවත් එක්කම ගෙදර ප්‍රශ්න ටික ඔළුවට. හරිද වැරදිද? ඊට පස්සේ මෙතනින් එළියට බහලා ගෙදර ගියාම අර අහපු කොම වතුරේ අර තියෙන ප්‍රශ්න ටික කංකරච්චල් කරදර ඒව ඔක්කොම ආයි තමන්ව යට කර ගන්නවා. ඇත්තද බොරුද? ඒ යට කරගත්තට පස්සේ අර සතුට නැතු යනවා. අර ප්‍රීතිය නැතු යනවා. අර නැවුම් බව නැතුව ගිහිල්ලා පරණ සෝකෙම හිත වැළඳ ගන්නවා. පරණ සෝකෙම හිත වැළඳගත්තට පස්සේ ඒකින් ගොඩට යන්න බැරුව යනවා. ඒ ශ්‍රද්ධාව බලයක් හැටියට නැත්තම්. ඒ ශ්‍රද්ධාව තිබුණොත් බලයක් හැටියට ආයමන් මෙනෙහි කරලා සතුට උපදව ගන්න පුළුවන්. ඉතින් අපි වීරිය කරන්න ඕනේ. දැන් මේ ඔක්කොගේම ප්‍රධාන තැනක් තියෙනව නේද? මොකේදද? වීරියට. වීරිය කරන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. ඒ විදිහට කල්පනා කර කර අකුසලයේ මැඩලන්න. මොකද අකුසලෙන් කරන්නේ සිහිය නැති කරන එකනේ. සිහිය නැති කළාට පස්සේ සියලු අකුසල් වලට දොරටු විවෘතයි. සිහියෙන් නෙමේ අකුසල් වලට ඉඩ නොදී මේ දොරටු පාලය වගේ ඉඳගෙන
අපිට රිකවරිනේ සලසන්නේ. එතකොට බුද්ධානුස්සතියෙන් සතුටු වෙන්න එක හිස සෝදනවා වගේ. ධම්මානුස්සතියෙන් සතුටු වෙන්න එක ඇඟ සෝදනවා වගේ. ඊළඟට කියනවා විසාඛ උපක්‍රමයෙන් කිලුට වෙච්ච හිත පිරිසිදු කරන්න තියෙන්නේ. එතකොට කිලුට වෙච්ච හිත පිරිසිදු කරන්න තියෙන්නේ අපි කිලුට වෙච්ච සිත් ඇති අයද පිරිසිදු වෙච්ච සිත් ඇති අයද? කිලුට වෙච්ච සිත් ඇති අය. මොකෙන්ද කිලුට වුනේ? රාගයෙන් කිලුට වුණා, ද්වේෂයෙන් කිලුට වුණා, මෝහයෙන් කිලුට වුණා, ඊර්ෂ්‍යාවෙන් කිලුට වුණා, බයෙන් කිලුට වුණා, එකට එක කිරීමෙන් කිලුට වුණා, පල්ලි ගැනීමෙන් කිලුට වුණා, තරහෙන් කිලුට වුණා, මේ වගේ අනේක ප්‍රකාර වූ මනෝභාවයන්ගෙන් මේ සිත කිලුට වුණ නේද? එතකොට ඒ කිලුට වෙච්ච සංක්ලිෂ්ට හිතක් එක්ක නේද අපි මේ ජීවත් වෙන්නේ? එතකොට ඒ කිලුට වෙච්ච සිත සැනකින් අපේ හිතේ බලය අල්ලනවා නම් අපිට මේකෙන් මිදෙන්න බෑනේ. එතකොට කිලුට වෙච්ච හිත මැඩගෙන යන්න නම් හිත පිරිසිදු කරන දෙයක් අපි පුරුදු කළා තියෙන්න ඕනේ. එතකොට එකක් තමයි බුද්ධානුස්සති, අනික ධම්මානුස්සති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා විසාකා උපාසිකාවට, විසාකා කිලුට වෙච්ච සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕන. ඉද විසාකේ ආර්ය ශ්‍රාවකෝ, විසාකා මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා, සංඝං අනුස්සරති, සංඝයාව සිහි කරනවා. කොහොමද සංඝයා සිහි කරන්නේ? ඕකුන් තමයි ශාසනය කන්නේ. අනේ මට ඕකුන් ගැන මතක් කරන්න එපා. ඈ මූන්ට මුලිටුණු දවතම විනාසයි. ඒකද නෑ. කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා සුපටිපන්න වනසේක. ඒ කිව්වේ මනා පිළිවෙතින් යුක්තයි. උජුපටිපන්න වනසේක, ඔව් ආර්යෂ්ටාංගික මාර්ගයේ බැසගත්තු ඍජු පිළිවෙතින් යුක්තයි. ඥායපටිපන්නෝ, ආරි සත්‍ය අවබෝධයට, ආරි ආරි න්‍යාය අවබෝධයට පිළිපන් පිළිවෙතින් යුක්තයි. සාමීචි පටිපන්නෝ, උතුම් ධර්මකතාවෙන් යුක්තයි. ඒ ශ්‍රාවක සංඝයා කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ශ්‍රාවක මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුණියෝ, දුර සිට වුණත් දම්පැන් ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුණියෝ ආගන්තුකව හදිසියේවත් තමන් ඉන්න තැනට වැඩියොත් උපස්ථාන කිරීමට සුදුසුයි. දක්ෂිණියෝ පින් සලකා දම්පැන් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීයෝ වැඳ පිදුම් කරන්න සුදුසුයි. දැන් බලන්න බුද්ධ කාලේ එක සාමාන්‍යයෙන් ගෙදරක එක මේ නැන්දා කැවුමක් ගෙනල්ලා මේ සුඩින් තිබ්බා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ නමක් ගේ ඉස්සරහට පිණ්ඩපාතේ වැඩියා. එතකොට ඒ වැඩියාම නැන්ද නෙමෙයි දැක්කේ, ලේලි දැක්කේ. දැකලා කල්පනා කළා, අනේ එතකොට ආගන්තුක නෙමෙයිද? පිණ්ඩපාතේ වැඩියානම් ගේ ඉස්සරහට ආගන්තුකෙක්. දැන් එහෙනම් මොන සංග්‍රහයද කරන්න ඕනේ? ආගන්තුක සංග්‍රහයක්. ඉතින් කල්පනා කළා, අර කැවුම මේ සුරත් බැලුවා, පූජා කරන එකක් කැවුමක් තිබුණා. ඒ කැවුම අරගෙන ගිහිල්ලා පූජා කළා. පූජා කරාම ඉතින් පූජා කළ සතුටු වුණා. දැන් එතකොට ඒ ලේලි උපක්‍රමෙන් සිත පිරිසිදු කරන්න දක්ෂ කෙනෙක්. නිකම් නිකං මෝඩ ලේලියක් නෙමෙයි.
ඒක කොහොමද අපි එහෙම කියන්නේ ඒ ලේලි සතුට වෙවි හිටියා දීපු දාන ගැන නැන්ද ඇවිල්ලා ඇව්වා කවුද කැවුම ගත්තේ කිව්වා අනේ නැන්දි මං කැවුම කෑවේ නෑ මං ඒක පූජා කළා තෝ ඒක පූජා කරන්න තෝ කවුද මේ ගෙදර කියලා ඇහුවා එතකොට දැන් මොලේ නැති ලේලියක් නම් රණ්ඩුවට පැටලෙනවද නැද්ද පැටලෙනවා රණ්ඩුවට පැටලුණා කියන්නේ සිත කිලුටුණාද නැද්ද සිත කිලුටුණා ලේලි සිත කිලුටු කරගත්තේ නැහැ එතකොට මේ බැනලා බැනලා මේ නැන්දාගේ වෛරය ඒ සංසිඳින්නේ නැහැ මෝල් ගහ තිබුණ ළඟ මෝල් ගහෙන් ඔලුවට ගැහුවා ආයෝ කියලා ඔලුව අල්ලන් මේ ලේලි වැටුණා සතියක් ඇඳේ හිත පිරිසිදු වෙනවා කියන්නේ මේකයි දැන් මේ ලීලිට හිතුණා නම් අයියෝ මට මේ ඔක්කොම කරදරය මේ සංඝයා හඳ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා නේ මට මේ සනසිල්ලේ ඉඳ තිබිච්ච එක මම මේ පාඩුවේ හිටපු එකේ මේ ගේ ඉස්සරහට ඇවිල්ලා පාත්තරකල්ලන් හිටියා අද නම් ඒ සිතුවිල්ල එන එක වළක්වන්න පුළුවන්ද අද වළක්වන්න බෑ ඒක යාළුවොත් කියනවා උඹනේ මේ වරද්ද ගත්තේ මේ හඳුනන්ට යන්න දුන්නා නම් වෙන ගේකට කියලා දානේ ගන්නකොට බොන්නේ මේක වැරද්ද ගත්ත කියලා අද යාළුවෝ ටික ඇවිල්ලා කියන්නේ නැද්ද කියනවා ඒ ගෙදර මහවුන්ද ඇවිල්ලා බයිනින් නැද්ද මේ මේක හටගත්තේ අම්මගේ කැවුමේ තියෙන්නේ ඇරලා උඹ මොකටද ඕක බෙදන්න ගියේ කියලා ඕක කියවෙනවද නැද්ද ඒ කතාව යනවද එහෙම වෙන්නේ ගැරහුල් ලබන්නේ සංග්‍රහත්නේ නේද අද වුණා නම් අද වුණා නම් ගැරහුල් ලබන්නේ සංග්‍රහත්නේයි ලොකු පිරිසක් පව කරගන්නවා කිසි කෙනෙකුට ලාභයක් නැහැ එදා ඒ ලේලි බොහොම අකුසලයට නොදී සංගයාගේ ගුණම මෙනෙහි කර කර හිටියා අන්න ඒක හැකියාව කිව්වේ හිත කිලුට වෙන්න නොදී එතකොට ඒ දවසක් දෙකක්ද සතියක් නැන්ද කෙරේ වෛර බැඳගත්තෙත් නැහැ මම මේ හොඳ වැඩක් කළේ ඕකිට නම් හරියන්නේ නැහැ කවදා හරි ඕකිට ඕක පල දෙනවා එහෙනම් එහෙම හිතයි තින්නේ ඉපද සාමාන්‍ය එහෙම හිතෙනවනේ නේ වර්තමාන මනුස්සයාට වර්තමාන මනුස්සයාට තමන්ටම කුත් කරගන්න බැරි වුණත් තමන්ට හානි කරන එක්කිනාට ඒක විපාක දේවා කියලා සිතිවිල්ල එනවනේ නේද මෙයාට කවදා හරි පල දෙන්න ඕන කියලා ඉතින් එහෙම එන්නේ නැහැ එහෙම එන්නේ නැතුව අර ඒ කියන්නේ කොච්චර දුරට එතකොට අපිට පේනවා මේ බුද්ධ වචනේ ඇත්ත. එයි උපක්‍රමෙන් සිත පිරිසිදු කිරීම. එතකොට යා මැරුණා. මැරලා ගිහිල්ලා කොයිද උපන්නේ? තෞතිසාවේ දිව්‍ය පිරිවර පිරිවරාගත්තු දිව්‍ය අප්සරාවක්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාය වඩන එකට කියනවා අනේ ස්වාමීනි මේ සියලු සැප සම්පත් ලැබුණේ මම එක කැවුමක් පූජා කරගෙන. කැවුමක් පූජා කළා මෝල් ගස් පාරේ කුක් කාලා මම සතියක් විඳවලා මම මේ ඔක්කොම ලැබුවා කිව්ව සැප සම්පත්. එතකොට බලන්න මේ හිත බුද්ධානුස් මේ සංඝානුසතිය රඳවගන්න එතුමිය තුළ තිබිච්ච දක්ෂතාවය. එහෙනම් කවුරුවත් පිටස්තර කෙනෙක් නෙමේ තමන්ගේ ආරක්ෂාව තමන්ට සපයන්නේ තමන් පුරුදු කරන්නා වූ ධර්මයයි. හිත පිරිසිදු වෙනවා. එතකොට සංඝානුසතිය වඩනවා නම් හිත ඔන්න මේ පාර අවස්ථාවල් ලැබුණා මේ ටික කලකට කලින් මේ අඟුලිමාල මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තිබෙල පිරිසකට කිව්වොත් වන්දනා කරගන්න පින් කරගන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් එතකොට පින් කරගන්න ගුණ සංඝ ගුණ මෙනෙහි කර කර වඳින්න අවස්ථාව ලැබුණා. එතකොට උපක්‍රමයෙන් පිරිසිදු ඉස්සෙල්ලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ප්‍රමාව මොකද්ද? හිස පිරිසිදු කිරීම බුද්ධානුස්සතිය. කාය පිරිසිදු කිරීම
ධම්මානුසතිය කතංජ බික්කවේ උපක්ලිට්ඨස්ස වත්තස්ස උපක්කමේන පරියෝදපන කිලුට වෙච්ච වස්තරි පිරිසිදු කරනවා වගේ කියනවා සංඝානුසතිය කියන කිලුට වෙච්ච වස්තරේ පිරිසිදු කරන්න උණු වතුරයි කාරණුයි වතුරයි ගොමයි මේවත් ඒ කාලේ තිබිච්ච දේවල් රස්නි වතුරේ දාලා පෙගෙන්න දාලා ආතුල්ල ආතුල්ල වස්තරේ ඉන්නකොට මොකද වෙන්නේ වස්තරේ පිරිසිදු වෙනවා මේ වගේ කියනවා කිලුටි වෙච්ච හිතක් තියෙන කෙනා සංඝානුසති භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සිහි කර කර ඉන්නකොට කිලුටි වෙච්ච හිතක් තියෙන කෙනා ශ්‍රාවක සංඝයා ගැන සිහි කර කර ඉන්නකොට හිත පහදින්ද ගන්නවා කවුරු ගැනද ශ්‍රාවක සංඝ රත්නේ ගුණ ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කළත් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කළත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කළත් ආනන්ද මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කළත් සමස්ත ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි කළත් එයාට පුළුවන් නම් මේ සංඝයා තුළ තියෙන සුපටිපන්න ගුණේ උජුපටිපන්න ගුණේ ඥායපටිපන්න ගුණේ සාමිජිපටිපන්න ගුණ කියන මේ ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කර කර ඉන්න ඒ වෙලාවට හිත පහදිනවා හිත පහදුනාම හිත ප්‍රමුදිත වෙනවා ප්‍රමුදිත වෙනවා කියන්නේ හිත හොඳට අර අලුත් ගතියක් නැවුම් ගතියක් හිතේ ඇති වෙනකොට අර අකුසලයේ පිහිටන් නැතු යනවා එහෙනම් අකුසලයේ කිලුටු වෙච්ච හිතේ ප්‍රමුදිත බවක් නැහැ ප්‍රමුදිත බව තියෙන්නේ පිරිසිදු වෙච්ච හිතේ ඉතින් ඒ විදිහට වාසය කරද්දී අරිය ශ්‍රාවකයා සංඝපෝසතං උපවසති සංඝ උපෝසතේ වාසය කරන්නේ. එතකොට ආර්ය උපෝසතේට අයිති දේවල් බලන්න. බ්‍රහ්ම උපෝසතය, ධම්ම උපෝසතය, සංඝ උපෝසතය. මේ ඔක්කොම ආර්ය උපෝසතේ කොටස්. දැන් බලන්න එතකොට අපි හිතන් හිටියේ උපෝසතේ කියපු ගමන් මොකද්ද? හා දැන් සුදුරෙද්ද ඇඳගත්ත සිල්පදාට සමාදන් දැන් අපි හරි කියලා. එතකොට මේ කොච්චර දෙයක් තියෙනවද වීරියෙන් යුක්තව කරන්න ඊළඟට ඒ දේශනා කරනවා එතකොට යා සංඝයා සමග වාසය කරනවා කියනවා සංඝෝපසතේ සමාදන් වෙලා ඉන්නකොට සංඝංචස් ආරබ්බ චිත්තං පසීදති සංඝයා ආරබ්බයා තමයි ඔහුගේ සිත පිරිසි පැහැදිලා තියෙන්නේ ආන් එතකොට අර අකුසල් හිටින්නේ නැහැ. දැන් බලන්න අර කැවුම පූජ කරපු උපාසිකාව කිසි අකුසලයකට තමන්ගේ හිතට වැද්ද ගන්න ඉඩ දුන්නේ නැහැ නේද? නමුත් සාමාන්‍යයෙන් අපි ගමු සාමන අද වර්තමාන ගතතුන්න තමන් ඉන්නවා තමන් ඔන්න පොයි දවසේ මේ සීල් ගන්න ඇවිල්ලා ඉන්නවා කියමු. වාල්ව ඉන්න මල්ල වදිනව ඇඟේ. ඕකම ඇති මෙනෙහි කර කර දවසේ මේ ගෑනි මේ මල්ල හේතු කරලා තියෙනවා මට. ඊට පස්සේ මෙයා ධනිෂෙන් තල්ලු කරනවා. අර මනුස්සයා දන්නේ ආයි අසීහියෙන් ආයි ලංකෝන්න වර්ග. එතකොට හිතනවා මේ ගෑණි එකට එක කරනවා මට මේ. ඊට පස්සේ අර කුසල් මැනේ කිරිල්ලන්නේ ආ ළඟ වාඩි වෙලා ඉන්න එක්කිනා කරෙහි පුපුර පුපුර ඉන්නවා. කුසල් මාත්‍රයක් හටගන්නේ. එහෙම දේවල් වර්තමානයේ හරියට වෙනවා. මොකද මේ හේතුව මේ අපි කොච්චර එතකොට බලන්න අපේ මේ සසර ගමනේ මොනතරම් බැරෑරුම් තත්වයකද අපි මේ ඉන්නේ අපි ඉන්නේ සසර ගමනේ කොච්චර අනතුරුදායක තත්වයකද ආඩම්බර වෙන්න කියලා මොකවත් නැහැ ඉතින් එතකොට සංඝයාගේ ගැන මෙනෙහි කර කර ඉන්නකොට ඔන්න අකුසල් දුරු කරගන්න පුළුවන් ඊළඟට කියනවා විසාකා උපක්‍රමයෙන් සිත පිරිසිදු කරගත යුතුය. ද උපක්‍රමයෙන් සිත පිරිසිදු කරන්න කිව්වා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝාන ඊට පස්සේක උපක්‍රමයෙන් පිරිසිදු කිරීම තමයි තමන්ගේ සිල් මෙනෙහි කරන්න. උපක්‍රමයෙන් සිත පිරිසිදු කරගන්න ක්‍රමයක් කිව්වා. මොකද්ද? තමන්ගේ සිල් මෙනෙහි කරන්න කිව්වා මගේ සීලේ කැඩිලා නැහැ. සීල්පද 8ක් නම් තියෙන්නේ නැත්නම් දිනපතානම් පංච සීල්පද පහනම් මගේ සීල්පද පහ කැඩිලා නැහැ කියලා සිහි කරන්න කිව්වා.
ඊටපස්ස සිහි කරන්න කිව්වා මගේ සිල්පද පහේ සිදුරු තියනවාද බලන්න කිව්වා. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් සතුන් මැරීමේ වැලකලා ඉන්නවා, සොරකමෙන් වැලකිනම් බොරු කියවෙනවා. එතකොට මොකද්ද ඒක? සිදුරක්. එහෙම සිදුරක් නැහැ. මගේ සිල්පද පහේ සිදුරක් නැහැ. ඊළඟට සමහර විට දැන් බොරු කියන්නේ, කියන්නේ බොරු කියන්නේ නැත්තම් කේලම් කියන නැත්තම් එකක් නැහැ. නමුත් එයාගේ තුන්වෙනි සිල්පදේ යාට නිකන් පළුදු වෙනවා කියලා අපි කියමු. එතකොට ඒකත් සිදුරක්. ඒ කියන්නේ සිල්වල පැල්ලම් අපිරිසිදුයි. එහෙම අපිරිසිදුකමක් තමන්ගේ සීලේ නැහැ. එතකොට මගේ සීලේ කැඩිලා නැහැ. මගේ සීලේ සිදුරු නැහැ. මගේ සීලේ පැල්ලම් නැහැ. ඊළඟට බලනවා තමන් මම මේ සීලය ආරක්ෂා කරන්නේ සමාජ පිළිගැනීමකටද? ගෙදර පිළිගැනීමකටද? ගෞරවය ලබන්නද? බැලුම් පස්සේ එහෙම එකකුත් එහෙනම් තෘෂ්ණා දාස වෙලත් නැහැ. ඊළඟට මගේ මේ සීලය හරි නෝනෙtti දැක්කොත් මට මේකට ප්‍රශංසා කරයිද ගරහයිද කියලා බලනකොට මගේ මේ සීලය නෝනෙtti දැක්කොත් නෝනෙtti දෙවි කෙනෙක් දැක්කොත් පැසසුම් කරයි කියලා. එතකොට ඒ සීලගෙන යාට සන්තෝෂයක් ඇති වෙනවා. ඉතින් මගේ මේ සීලය මේ සසරෙන් එතර වෙන ආසාවෙන්ද මම ඒ තියාගෙන ඉන්නේ, නැත්නම් මම කාමේ පතපතද? බලද්දි තමන් සීලේ පිහිටලා ඉන්නේ කාමේ පතපත නෙමෙයි, සසරෙන් එතර වෙන්න පිහිටක් වෙනස. මගේ මේ සීලයෙන් මගේ හිත සංසිඳිනවාද කියලා බලද්දි හිත සංසිඳිනවා නම් සමාධිය පිණිස පවතිනවා. එතකොට යාට මේ සීලය ගැන මේ විදිහට මෙනෙහි කර කර ඉන්නකොට සිත සතුටටපත් වෙනවා, සිත පහදිනවා. සිත පහදින්නේ මොකක් ගැනද? තමන්ගේ සීලය ගැන. පහදිනකොට පාමොජ්ජං උප්පජ්ජති, ප්‍රමුදිත බව ඇති වෙනවා. මට එක වයසක අම්මකෙනෙක් හම්බුණා. දැන් ඒ අම්ම නැහැ, ජීවතුන් අතර නැහැ. ඒ අම්මට ධර්මය හම්බෙලා තියෙන්නේ වයස 80ෙදී. ඉතින් අම්ම මට කිව්වා, මට මතකයි 85ෙදී මම මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා ලියුවා, අනේ ස්වාමීනි මට මේ බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ තේරෙන්න ඉගෙන ගත්තේ මේ වයස 80ෙදී. ඔබ වහන්සේගේ පොත් කියවලා. කිව්වා පුදුම වැඩක් ස්වාමීනි, අපේ පවුලේ ඥාතීන් ඔක්කොම 80 වෙනකොට මැරිලා. මං 80ෙදී මරියේ නැත්තේ මගේ పూర్වේ පිනකට. මම මේ විදියට එදා අදිෂ්ඨානය කළ සීලේ පිහිටය කියලා සීලානුස්සතිය ගැන තමයි ඒ අම්ම මාත් එක්ක විස්තර කළේ. ඉතින් අම්ම සතුටු වෙ හිටියේ මොකක් ගැනද? සීලානුස්සතිය ගැන. තේම හිනා වෙවි කියනවා. හරි හරි, මොකද්ද ඒකට කියන්නේ? හරි ප්‍රියමනාප අම්ම කෙනෙක්, වයසක අම්ම කෙනෙක්. නමුත් දුටු පමණින් හිත අන්නාගේ හිත පහදිනවා. ඉතින් ඒ ප්‍රියමනාප මෑණියෝ අම්මා දරුවොත් ඉතින් බොහොම ආදරෙන් දෙවි කෙනෙකුට වගේ අම්මට උපස්ථාන කළා. එතකොට මේ ඒ අම්මා කිව්වා, මං හරි සතුටි, මං මේ මෙහෙම ඉන්න මට මම සීලෙ මෙනෙහි කරනවා කියලා. එතකොට මේ වෙලාවට දැන් මේ වෙද්දි මේ ඒ අම්මා සුගතිය ඇති. එතකොට මම මේ කිව්වේ මේ සීලෙ මෙනෙහි කර කර කෙනෙක් ගන්න සන්තෝෂය. එතකොට ඒක උපෝසිත රාහිත එකක්. දැන් මේ විදිහේ වැඩ ගොඩාක් තියෙනනම් උපෝසතේ මේ කයිවාරුක ගහින්න වෙලාවක් තියෙයිද? කතා කර කර ඉන්න වෙලාවක් තියෙයිද? අනුන්ගේ ඕපදූප, අනුන්ගේ ඇදකුද, අනුන් කාපු බීපු, අනුන්ගේ කසාද, මේව ගැන කතා කර කර ඉන්න අවස්ථාවක් තියෙයිද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේක මොන වගේද? කලින් ගත්තේ මොකද්ද? ඉස්සලම උපමාව හිස සේදීම වගේ. ඊළඟ එක ඇඟ සේදීම වගේ. ඊළඟ එක වස්ත්‍රයේ සේදීම වගේ. මේකේ තියෙන විසාකාමය කණ්ණාඩිය පිරිසිදු කිරීම වගේ. කණ්ණාඩිය පිරිසිදු කරන්න තෙලුයි, ඒ කාලේ තෙලුයි අලුයි රෙදි කෑල්ලකුයි තිබිලා ඒක දාලා අතුල්ලනකොට කණ්ණාඩිය
පිරිසිදු වෙනවා කියනවා. ඉතින් මේ කාලේ අපි ගත්තොත් එහෙම කණ්ණාඩිය පිරිසිදු කරන්නේ සාමාන්‍යයෙන් කඩදාසියක් අරගෙන වතුර තෙමලා ගත්තාම කණ්ණාඩිය පිරිසිදු කරන්න පුළුවන්. කඩදාසියක් අරන් වතුර තෙමුව පැත්තකින් තිබ්බට කණ්ණාඩිය පිරිසිදු වෙන්නේ නැහැ. ඒක අරගෙන අතින් අතුල්ලන්න ඕනේ. එතකොට තමයි කණ්ණාඩිය පිරිසිදු වෙන්නේ. එතකොට කණ්ණාඩිය පිරිසිදු වෙනවා වගේ තමයි කියනවා සීලේ. ඇයි? තමා දිහානේ බලන්නේ. සීලේ දිහා සීලෙන් බලන්නේ කවුරු දිහාද? තමන් දිහා බලන්නේ. අද කාලේ මේ මිනිසුන්ට මේ හැකියාවල් ගොඩාක් අඩුයි. මේක බුරුද මම මේ හැකියාවල් අඩුයි කීම. මේ හැකියාවල් අඩුයි කියලා කියන්නේ මොකද්ද? ඒකට අපි දැන් ඔය කියන්නේ මොකද්ද? ඍණාත්මකයි එමගේ කියේ. ඍණාත්මක ධනාත්මක කියන්නේ විකාර කතා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඇත්ත කතාව. එතකොට ඒ හැකියාවල් තිබ්බනම් ඒකත් පේනවනේ. මේ හැකියාවල් තිබ්බනම් ඒක පේනවා. හැකියාවල් නැත්තම් ඒකත් පේනවා. ඊට පස්සේ මේ විදිහට සීලය මෙනෙහි කර කර සන්තෝෂයෙන් ඉන්න කෙනා, සතුටෙන් ඉන්න කෙනා සීල උපෝසථයේ වාසය කරනවා කියනවා. මොන උපෝසථයේද? ඒකට කියන්නේ සීල උපෝසථයේදී වාසය කරනවා. සීලේන සද්දින් සංවතති. එයා වාසය කරන්නේ සීලයත් එක්ක. එතන මිනිසෙකුට බැරිද සීලයක් එක්ක වාසය කරන්න? මේ කුණගොඩවල් එක්ක, අවුල් එක්ක, අර්බුද එක්ක, රණ්ඩු සරුවල් එක්ක, ඊර්ෂ්‍යා කෝරෝද එක්ක වාසය කරනවට වඩා සීලයක් එක්ක, සංඝයාත් එක්ක, ධර්මයන්ත් එක්ක, බ්‍රහ්මයන්ත් එක්ක වාසය කිරීම නරකද? ඒක කොච්චර ලාභයක්ද? ඉතින් මේ විදිහට උපක්‍රමයෙන් වාසය කරනවා. එතකොට බුද්ධානුස්සති, බුද්ධානුස්සතිට කිව්වේ බ්‍රහ්ම උපෝසතේ. ධම්මානුස්සතිට කිව්වේ ධම්ම උපෝසතේ. සංඝානුස්සතිට කිව්වේ සංඝ උපෝසතේ. ශීලානුස්සතිට කිව්වේ ශීල උපෝසතේ. ඊළඟට කියනවා විසාකා උපක්‍රමේනුයි මේ කිරිටු වෙච්ච හිත පිරිසිදු කරන්න තියෙන්නේ. විසාකා උපක්‍රමයෙන් පිරිසිදු කරද්දී හිත ආර්ය ශ්‍රාවකයා දේවතා අනුසරති. එතකොට උපෝසතේ තව කොටසක් තමයි දෙවියන් ගැන සිටීම. දේවතා අනුසරති කොහොමද? සම්ති දේවතා ජාතු මහරාජිකා. ජාතු මහරාජිකාවේ සාතු මහරාජික කියන්නේ සතරවරන් දෙවිවරුන්ගේ යටතේ තියෙන දිවී ලෝකයක් තියෙනවා ජාතු මහරාජිකා. ඊළඟට සම්ති දේවා තාවතින්සා තෞතිසා වැසි දෙවියෝ සිටಿತಿ. සම්ති දේවා යාම යාම දෙවියෝ සිටಿತಿ. සාන්ති දේවා තුසිතා තුසිත දෙවියෝ සිටಿತಿ. සාන්ති දේවා නිම්මාන රතිනෝ නිම්මා රති දෙවියෝ සිටಿತಿ. සාන්ති දේවා පරිනිම්මිත වසවත්තිනෝ පරිනිම්මිත වසවත්ති දෙවියෝ සිටಿತಿ. සාන්ති දේවා බ්‍රහ්මකායිකා බ්‍රහ්ම ලෝකවල දෙවිවරු බ්‍රහ්මරාජෝ සිටಿತಿ. කවුද ඒගොල්ලෝ? සාන්ති දේවා තත්තුතරෙන් ඊටත් ඉහළ ලෝකවල දෙවිවරු සිටಿತಿ කියලා කල්පනා කිරීම. කොහොමද? යතරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඊතෝ චුතා තත්තුප්පන්නා. ඒ දෙවිවරු යම් බඳු ශ්‍රද්ධාවකින් යුක්තව සිටියාද, එහෙම ඉඳගෙන මෙයින් මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා පලච්චාය. මනුස්ස ලෝකෙන් චුත වෙලා ගියපු අය තමයි කවුද? ඔය කියාපු දිව්‍ය ලෝකවල ඉන්නේ කොහේද? ජාතු මහරාජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිමාරතියේ, පරිණිමිත වසවත්ති ඉන්නේ මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා ගියපු අය. මොන විදිහට චුත වෙලා ගියපද? යම්බදු ශ්‍රද්ධාවකින් හිටියාද, ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව ඉඳලා චුත වෙලා ගියපු අය.
එතකොට ඊළඟට හිතනවා කිය හිතනවා යා ශාවකයා මයම්පි තථා සද්දා තථා රූපා සද්දා මටත් තියෙනවා ඒ දෙවියන් අතර උපන්නනම් යමෙක් ඒ ඒගොල්ලෝ මනුස්ස ලෝකෙ සිටිද්දී යම් සද්දාවක් තිබද ඒ බඳු සද්දාවක් මටත් තියෙනවා කියලා හිතන්න කියනවා ඒ බඳු සද්දාවක් මටත් තියෙනවා යම් බඳු සීලයකින් ඉඳලා ඒගොල්ලෝ දෙවියන් අතර උපන්නාද ඒගොල්ලෝ මනුස්ස ලෝකෙින් ඉඳිදී යම් සීලයක හිටියද ඒ බඳු සීලයක් මටත් තියෙනවා යම් බඳු ධර්මඥානකින් යුක්ත ඒගොල්ලෝ වාසය කරලා දෙවියන් අතර උපන්නාද ඒගොල්ලෝ මනුස්ස ලෝකෙින් ඉඳිදී යම් ධර්මඥානයක් තිබ්බද ඒ විදිහේ ධර්මඥානයක් මටත් තියෙනවා යම් බඳු ත්‍යාගයකින් දන් දීමකින් ඒගොල්ලෝ වාසය කළාද ඒ බඳු ත්‍යාග ගුණයක් මටත් තියෙනවා කියලා කල්පනා කිරීම යම් බඳු ප්‍රඥාවකින් ඒගොල්ලෝ මනුස්ස ලෝකේ ඉඳලා දෙවියන් අතර ගියාද ඒ මනුස්ස ලෝකේ හිටපු ඒගොල්ලන්ගේ තිබිච්ච જાතියේ ප්‍රඥාවක් මටත් තියෙනවා කියලා අර ඒ කියන්නේ මනුස්ස ලෝකේ හිටපු එක්කෙනා දෙවියන් අතරට උපද්දවන්න තරම් සද්ධාාවක් සීලයක් ශ්‍රුතයක් ත්‍යාගයක් ප්‍රඥාවක් තිබ්බාද දෙවියන් අතරට අරන් යන්න පුළුවන් තරම් බල සම්පන්න වූ සද්ධා සීල ත්‍යාග ශ්‍රුත ත්‍යාග ප්‍රඥා මටත් තිබෙනවා නොවැ කියලා දෙවියන්ගේ සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන පහත් තමන්ගේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහත් ගලප ගලප සිටීම එහෙම ගලප ගලප ඉන්නකොට හිත පහදිනවා කොහොමද මම මේ මනුස්ස ලෝකේ ලාමක දේවල් එක එකති වෙලා නැහැ නොවැ මම මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ සීක බලත් එක්ක නොවැ මං එකතු වෙලා ඉන්නේ කියලා හිතනකොට ප්‍රමුදිත බව ඇති වෙනවා කියනවා දැන් කියන්නේ මේක ලේසි වැඩක්ද කියලා අපට ලේසිද මේක ලේසි නෑ අපි මේ නිවෙන්න යන පහණේ එළිය බලන අය වගේ පිරිසක් බොහොම දුර්වල චරිත පොඩ්ඩක් යහම යහ වෙනකොට හිත කලබල වෙලා හිතේ පැහැදීම නැති කරගෙන නිකන් අට්ටාලේ ඉන්නවා වගේ චූට්ටක් යහමකට අට්ටාලි බිම. ඒ නිසා එබඳු එක්කෙනෙකුට අපිට මේ සම්බන්ධයෙන් අපි හිතට ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ කියන්නේ මේකේ මේ අවස්ථාව හිතින් තදින් ගන්න ඕනේ අපි. මොකද හේතුව? අපිට අනාගතයට කියලා පේන තික්මානික නෑ. මොකද පිරිහීම මිසක්. ඔබට තේරෙනවද දැන් නෑ මේ එන්නේ පිරිහෙන බව? හැම ක්ෂේත්‍රයක්ම පිරිහෙන්නේ නැද්ද? අපි ගත්තොත් සාමාන්‍ය රටේ ප්‍රභූ පන්තිය පිරිහෙනවා. මොකද ඒගොල්ලෝ ගැන මාධ්‍ය වලින් එකිනෙක කතා කරගන්නව දැක්කම අපිට මොකද තේරෙන්නේ? මේ මහා පිරිහීගෙන යන චරිත. දියුණු චරිත, පේන තෙක් මානක නැහැ. අසවල් චරිතයේ හොඳ චරිතයක් කියලා අපිට ඇඟිලි දික් කරන්න චරිතයක් නැහැ. එහෙනම් අපිට මනුස්සයන් අතරේ හොඳ නායකත්වයක් නැහැ. නායකත්වයෙන් තුනම මිනිස්සු අතර තියෙන්න ඕනේ නීතිගරුක බවක්. අපිට නීතිගරුක බවකුත් නැහැ. පාරක යටත් නීතියක් නැහැ. ගියත් දුරක ක්‍රියාකාරීත්වය තුළ නීතියක් නැහැ. වෙන ගත්තත් නීතියක් නැහැ. ඒ සියල්ලම මේ එක මොදලට යටත් එක තමන්ගේ හැඟීමකට යටත් මොකක් හරි එකක් තියෙනවා නීතියට ගරු කිරීමක් නැහැ. එතකොට පුද්ගලයෙකුගේ නායකත්වයකට ගරු කිරීමකුත් නැති නීතියකට ගරු කිරීමකුත් නැති සමාජයකට සිද්ධ වෙන්න තියෙන හැම විපතක්ම වෙනවා. ඒක බලාගන්න බෑ. ඉතින් ඒ බඳු පරිහානි මුඛයේ තියෙන සමාජයක මේ කියපු ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ ඇති කරගන්න අපි සාමාන්‍යයෙන් බලවත් උත්සාහයක් ගන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා
දේවතානුස්සතිය මොන වගේද? උපක්‍රමයෙන් රත්තරන් කිලුටු වෙච්ච රත්තරන් පිරිසිදු කිරීම වගේ කිව්වා. කිලුටු වෙච්ච රත්තරන් රත්තරන් සාමාන්‍ය පිරිසිදු කරන්න මොකද කරන්නේ? අර කෝවේ දාලා මොකද ඒ කෝවේ දාලා ගින්දරින් පිඹ පිඹ ඒකට වමනා කරන ලුණු වර්ග දාලා උඳුන දාලා ඒ වමනා කරන බෙහෙත් වර්ග දාලා අර පිඹෙන නලයෙන් පිඹ පිඹ රත්තරන් වල රොඩු ටික අයින් කර කර රත්තරන් පිරිසිදු කර කර ගන්නවා වගේ කිව්වා. දේවතානුස්සතිය වැඩිම මේ විදිහට පිරිසිදු කරනකොට එයාගේ අකුසල් නැති වෙනවා. එතකොට ඔන්න ආර්ය ශ්‍රාවකයා ඒකට මොන උපසෙද කිපලමු. ඒ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට වාසය කරාම ඒකට කියන්නේ දේවතා උපෝසතේ. දැන් එතකොට අපි උපෝසත කීයක් කියවද? බ්‍රහ්ම උපෝසතේ, ධම්ම උපෝසතේ, සංඝ උපෝසතේ, ශීල උපෝසතේ, පස්වෙනි එක දේවතා උපෝසතේ. මේ උපෝසත පහෙන් සමන්විත කෙනා, මේ පහෙන් සමන්විත කෙනා මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ප්‍රාණඝාතයේ අත්හැරලා, ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, දඩමුගුරු අත්හැරලා සියලු සතුන් කෙරෙහි හිංසා කිරීමට ලැජ්ජාවෙන්, දයානුකම්පාවෙන් සියලු ප්‍රාණීන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කළාද මම අද දවසේ සතුන් මැරීමෙන් වැළකීලා සියලු ප්‍රාණීන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරමි. දන්න එකයි සිල්පදේ. මෛත්‍රියෙන් වාසය කරමි. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි. මම මේ අංගයෙන් රහතන් වහන්සේලා අනුගමනය කරමි. එතකොට රහතන් වහන්සේලා කරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටීම පමණක් නෙවෙයි. තව මොකද කරලා තියෙන්නේ? සියලු සතුන් කෙරෙහි දඩමුගුරු අතහැරලා මෛත්‍රී වාසය කළා. මම දැන් ඔන සීල් සමාදන් වුණා, වාඩි වුණා, මල්ල හේතු වුණා, ඔන්න ධනිසෙන් ගැහුවා. ඒ ආච්චි දන්නේ ආයිත් මල්ල තිබ්බා. ආයි වැලමිටින් ගැහුවා. දැන් සියලු සතුන් කෙරෙහි කෙසේ වේදත් ළඟ ඉන්න එක්කෙනා කෙරෙහි වත් කරුණා මෛත්‍රිය තියෙන්න ඕන. එතකොට බලන්න මේ උපෝසතේ සිහි කරන්න ඕනේ කොහොමද? එතකොට සියලු සත්වයන් කෙරෙහි සබ්බපාන භූත හිතානුකම්පී වාසය කිරීම. එතකොට උපෝසතෝච මේ උපවුත්තු භාවිසති. එතකොට මම උපෝසතේ සමාදන්ව වාසය කළ කෙනෙක් වෙන්නේ එතකොටයි කියනවා. උපෝසත සමාදන් වෙලා වාසය කළ කෙනෙක් වෙන්නේ එතකොටයි. දැන් එතකොට දැන් ඔබට මේ වගේ ධර්ම කරුණු අහනකට තේරෙනවා ඇති, මේ වගේ ජීවිතයේ ගත කරන කෙනෙක් දෙවියන් අතර යනවා කියන එක අද්භූත දෙයක්ද? ආශ්චර්ය දෙයක්ද? දෙවියන් අතරට යන්න පුළුවන් නේ මේ වගේ කෙනෙකුට. දැන් නමුත් වර්තමාන මනුස්සයර දෙවියන් අතරට යනවා කියන එක ආශ්චර්ය අද්භූත කාරණාවක් නේ. ඒ මොකද හේතුව? මේ තියෙන නොහැකියාව. යාව ජීවං අරහන්තු අදින්නාදානම් පහයි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකෝ රහතන් වහන්සේලා දිවි තීන තුරු සොරකම අතහැරලා දින්නාදායි දීපු දෙයක් ගන්නවා. දින්න පාටිකංකේ දීපු දෙයක් පිළිගන්න කැමති. අතේනේන සුචි භූතිනේ සොරසිත රහිත පිරිසිදු සිතින්. කියන සොරසිතක් නැතුව පිරිසිදු සිතෙන් වාසය කිරීම. දැන් අපි කිමෙ ළඟ තියෙනවා කෙනෙකුගේ පර්ස් එකක් වැටිලා. දැන් සොරසිත රහිත කෙනා මොකද කරන්නේ? ඒක දැක්ක ගමන් මේ කාගේ හෝ මුදලක මේට හානි නොවේවා කියලා ඒක ගන්නවා. අරගෙන අපිට බාර දෙනවා මේෙන් කෙනෙකුගේ මුදලක් තියෙනවා මේට හානි නොවේවා. ඒ මොකද්ද? සොරසිත නැතිකම. ඇයි ඒකේ
ඒක යාගේ බලාපොරොත්තුව මොකද්ද මේ ඒ හිමිකරුවාට ලැබේවා කියන එක මට මතකයි එක දවසක් ඒ වගේ එකක් වුණා ඉතින් හොඳ දේවල් වෙලා තියෙනවා මේ අම්මා කෙනෙක් මං හිතන්නේ මගුල් ගෙදරක යන ගම අපි වැඩසටහනකට ඇවිල්ලා ඒ අම්මා කල්පනා කරලා තියෙනවා තරුණ අම්මා කෙනෙක් මම මේ ආභරණ පළඳගෙන මේකට සහභාගී වෙන එක සුදුසු නෑ කියලා චේන් එකයි මේ මොන හරි තිබිච්ච කනකර රත්තරන් බඩු ටික ලී ගෙනල් ලීන්සුවේ ගැට තමන්ගේ ලීන්සුවේ ගැට ගහලා ඉනේ ගහගෙන ගහගෙන ගිහිල්ලා මේ දැන් ඔන්න වැඩසටහන දවසේ දානේ බෙදුවා දානේදී පිගාන අරගෙන මෙයා ගියා පිගාන හොදන්න පිගාන හොදන සෙනඟ තෙරපුණා අර ලීන්සුවේ වැටුණා දැන් අදන්නේ එතකොට මේ මං හිතන්නේ මෙහි සමිතියේ හිටපු උපාසක පින්වතෙක් මේක අහුලගෙන ගෙනල්ලා දුන්නා මේ රත්තරම් බඩු පොට්ටනියක් පැටලා තියෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් මම කිව්වෙ ඉතින් ඒක නේද හොඳකම කියන්නේ. ඒ කියන්නේ ඔහු සතු දේ ඔහු සතු වේවා. ඒ කියන්නේ තමන් දැන් මා සතු දේ මා සතු වේවා කියන හැඟීම මට තියෙනවා නම් අනිත් එක්කෙනාට තියෙන මොකද්ද? ඔහු තමා සතු දේ තමා සතු වේවා. දැන් අපි නොදන්නා කමකින් වැටෙනවා මොනවා හරි. පස්සේ අපිට වෙනම පරිස්සම් කරන්න වුණා මෙහි කොල්ලෝ කිල්ලෝ සෙට් එකක් ඇවිල්ලා හිටියා ටෙලිෆෝන් උස්සන අපිට ඊට පස්සේ කියන්න සිද්ධ වුණා තමන්ගේ මොබයිල් ෆෝන් පරිස්සම් කරගන්න මෙහි කොල්ලෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා හිමීට මොබයිල් වලට විදින මේ බණ අහන්න වගේ ඇවිල්ලා පැත්තකින් ඉඳලා ටෙලිෆෝන් එක උස්සන් යනවා එතකොට බලන්න මේ අනුන් සතු දියා පැහැර ගන්න අදහසෙන් ඇවිල්ලා වාඩිලා ඉන්නකොට ගුණධර්ම කියන එකේ කැළු ඉතුරු වෙනවද? එතකොට මේවෙන් අපිට පේන්නේ මොකද්ද? හරියට තේරුම් ගන්නේ නැති ජීවිතේ. දැන් තේරුම් ගන්න එක්කෙනා කොහොමද කරන්නේ? දින්නාදායි දීපු දේ විතරක් ගන්නවා. දින්න පාටිකම් කිදී පිළිගන්නවා. සොර රහිත පිරිසිදු සිතින් වාසය කරනවා. දැන් සොර දැන් අපිකම කෙනෙකුට නොදියුණු කමක් නිසා තවත් දෙයක් දැක්කොත් අනේ මේ જાති එකක් මටත් තියෙනවා හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒක හොරකමක් කියලා හිතන්න එපා. අපිකම කෙනෙක් ගාව තියෙන හොඳ ෆෝන් එකක්. මේ જાති ෆෝන් එකක් මටත් හොඳයි කියලා හිතෙනවා. එයාගේ ෆෝන් එක ඒ හිතපු ෆෝන් එක වැටෙනවා එයාගේ අතින්. එතකොට සිල්වත් එක්කෙනා මොකද කරන්න ඕනේ? දුවලා ගිහිල්ලා ඒ ෆෝන් එක අරගෙන යාට දෙන්න ඕනේ. එයාගේ හිත ආසා වෙන එකක්. ශීලේ වෙන එකක්. එතකොට සීලේට එතකොට යාගේ හිතේ කිලුට මැඩලගෙන සීලේ බලවත් උන්නේ නැද්ද? සීලේම ඒ කියන්නේ හිතේ යම් කිලුටක් තිබ්බද ඒ කිලුට මැඩගෙන සීලේ බලවත් උනා. ඒ නිසා ඒ කිලුටක් උන්නේ නැහැ. අයියා ඒ තමන් ආස කරපු ෆෝන් එකම කාගේ හරි ෆෝන් එකක්. එයා ඒකට ආස කළා මේ යති ෆෝන් එකක් මටත් තියෙනවනම් හරි ෂෝක් කියලා. ඒ ෆෝන් එක මෙයාගේ අතින් අර නොදැන එක වැටුණා. දැන් යාට ඕනනම් හොරෙන් ගන්න පුළුවන්. එතකොට ඒ කිලුටු. එතකොට කිලුටු නොවී තියෙන්ද නම් එයා ඒක අරගෙන දෙන්න ඕනේ. එතකොට යා කිලුට ජයගත්තා. සීලේ බලවත් වුණා. ආන් එහෙම තමයි උපෝසතේ රකින්නේ. ඊළඟට තියෙනවා යාව ජීවං අරහන්තෝ අබ්‍රහ්මචර්යං පහාය බ්‍රහ්මචාරී. රාහතන් වහන්සේලා අබ්‍රහ්මචාරී ජීවිතේ දුරුකල්ල දිව්‍ය අතිතෙක් බ්‍රහ්මචාරී වෙන්නවා. ආරාචාරී විරතා මේ තුනා ගාම ධම්මා. ග්‍රාම්‍ය ධර්මයක් වූ ග්‍රාම ධර්මයක් කියන්නේ නොදියුණු. නොදියුණු ඒ කියන්නේ දියුණු නැති අන්කල්චර්ඩ් නොදියුණු ධර්මයක් වෙච්ච දෙයක් හැරිට මේ සලකන මායුතුන සේවනයෙන් වැලකී බ්‍රහ්මචාරීව වාසය කිරීම. එතකොට උපෝසිතය රකින දවසට එයා ඒ ශක්තිය ගන්න කවුරු ගැන සිහි කළද? රහතුන් වහන්සේලා ගැන මෙනෙහි කර කර තමයි ඒ හැකියාව ගන්නෙ. ඉතින් බලන්න දැන් ඔය කවුද සුභා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා නේද? අර ධූර්තේ කැවිලා පාර හරස් කරගෙන ඉඳලා ඒ වර්ණා කරපු වර්ණා කිරිල්ල ඔලමුට්ටල ගෑණියෙක් ඇහුවනම් මොකද වෙන්නේ? සිවුරුත් දාලා අනේ යන් මට ඔයා වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියලා යනව යන්න. ආරේක මොකද්ද උනේ? අර මනුස්සයගෙන් ඇහුවා මොකද්ද මිනිහෝ මේ කරදරේ? මොකේද මෙච්චර මේ ආසාව කර කර වන්නම් කරන්නේ කියලා ඇහුවා. එතකොට මොකද්ද කිව්වේ?
උඹේ අස් දෙක මේ ඔක්කොම කොල්ලේ කිව්වා. එහෙනම් ගනි මේ කරදරේ කියලා ඇහැ උදරලා දුන්නා. බලන්න මේ බඹසර. බඹසර කියන එකේ පිටිපු බලේ. පුදුම බලයක් නේද ඒකට මේ බඹසරේ. ඒ රාහතුන් මෙනෙහි කොට බඹසර වැසීම උපෝසතේ. යාව ජීවං අරහන්තු රාතන් වහන්සේලා දිව්‍ය ඇරිතෙක් මුසාවාදම් පහාය බොරු කීම අත්තරලා මුසාවාද වැලකිලා එන මුසාවාදී නැත්තම් මොකද එතන තියෙන්නේ සත්‍යවාදී ඇත්ත කියන කෙනෙක් සත්‍ය සඳං සත්‍ය ගලපන කෙනෙක් තේථා නිවැරදිදී නිරවද්දිදී කියන කෙනෙක් පච්චයිකා අවිසංවාද අර්බුද ඇති වෙනදී නොකියන කෙනෙක් ලෝකයේ අයිතකොට ඔක්කොම සීලයට අයිති දේවල් එතකොට මේ ඒ ඒ විදිහට වාසය කරන කෙනා මම අද රහතන් වහන්සේ අනුගමනය කරනවා. ඉතින් හැම එකක් ගැනම යා සීලයේ බලේ සීලයේ පිළිබඳ යා සවිය ගන්න මොකක් මෙනේ කළාද? මම රහතන් වහන්සේ අනුගමනය කරනවා මම රහතන් වහන්සේ අනුගමනය කරනවා කිය කියයි ඒකට යා ශක්තිය ඇති කරගන්නේ නැත්තම් මේ හිතේ මේ බොළඳ බවත් එක්ක එහෙම මොකද ගුණවන්තකම් පිහිටන්නේ නැහැ. යාව ජීවං අරහන්තෝ සුරාමේරේ මජ්ජපමා දට්ඨානම් පහාය දිව්‍යතිතේ රහතන් වහන්සේලා සුරා මේරය මද්ය කියන මෙව්වා පමා දට්ඨාන කියන ප්‍රමාදය ඇති කරන මද්ය කිව්වේ මද්දසාර සුරා කිව්වේ සුරාව මේරේ කිව්වේ මත් වෙන දේවල් තව තියෙන තේවා සම්පූර්ණයෙන්ම බැහැර කළා වාසය කරනවා රාතන් වාසල අනුගමනය කරලා ඊළඟට කියනවා යාව ජීවං අරහන්තෝ ඒක භක්තිකා රාතන් වාසල දිව්‍ය ඇතිතෙක් දවල් වරුවේ දානේ වැළඳුවේ රත්ූපරත රාති වැලකුණා විරතා විකාල භෝජන විකාල භෝජනේ වැලකී වාසය කළේ මමත් අද දවසේ ලස්සන මේක තියෙන කතාව අහම් අජ්ජ ඉමංච රත්ත්‍යං ඉමංච දිවසං අද මම මේ රාත්‍රීත් මේ දවසේත් මේ කොහමද ඒක තියෙන්නේ මේ රාත්‍රියේත් මේ දවසේත් ඒක භක්තිකෝ උදේ වරුවේ විතරක් ආහාර ගන්න කෙනෙක් මම රාතන් වහන්සේ අනුගමනය කරමි රාතන් වහන්සේ එතකොට අනුගමනය කරමි කී කියයි මේ කෙනා උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ. එතකොට මෙයා ගෝපාල උපෝසිතයක් වෙනවද මෙයාට දැන්? අද උදේ කෑව හරියේ නැහැ පාන් කෑල්ලක් හම්බ වුණේ. උන දවල් ගැන හිතන උන දවල් කාලේ හම්බ වුණා අර බෝංචිත් අමුයි. පාරිපුත් හරිනේ පාරිපුත් බාගෙට තැම්බිලා මේ මිනිසුන්ට මේක උයාගන්න තේරෙන්නේ නැහැ මේක. එහෙම කී කී කණාය නැද්ද? ඉන්නවා. රාහතන් වහන්සේව මෙනෙහි කර කර හිටියොත් රාහතන් වහන්සේලා අනුගමනය කරගෙන මං අද වාසය කරමි කියලා අර අකුසල් තමන්ගේ තමන්ව මැඩලන්ඩ අවස්ථාව තියෙනවද? නෑ. ඇයි හේතුව? තමන් අකුසලයේ මැඩල මැඩල ඉන්නේ. එතකොට අර බාහිර අකුසලයකින් තමන්ව මැඩලන්න බෑ. යාව ජීවං අරහන්තෝ රාතන් වහන්සේලා දිවිය ඇතිතුරා නච්ච කිවි නෘත්‍ය ගීත ගායන වාදිත වාදන විසූක දස්සන විකාර දර්ශන මාලා මල් මාලා ගන්ධ විලේපන සෙන්ට් වර්ග ධාරණ මණ්ඩන සරසිලි විභූෂණ වෙන වස්ත්‍ර වලින් සරසිලි මේවා රාතන් වහන්සේලා කළේ නැහැ. මේ රාතන් වහන්සේලා ඒ කිසි දෙයක් නැතුව වාසය කළේ. මං අද ඒ කිසි දෙයක් නැතුව වාසය කරනවා. මේක බලන්න මේක තමයි මේක හොඳ ජීවිතේ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත රටාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කිරීමක් නැද්ද? තියෙනවා. මේක නිකම්ම නිකන් චාරිත්‍රයක් ඉෂ්ට කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ රහතන් වහන්සේලා මෙහෙම කළා. රහතන් වහන්සේලා මෙහෙම කළා. රහතන් වහන්සේලාගේ ජීවිතේ සිහි කර කර තමන්ගේ ජීවිතේ සියලු දේවල් තමන් අද කැප කරනවා. රහතන් වහන්සේලා මෙහෙම කළේ.
රහතන් වහන්සේලා මේම කළේ කී කී හිත හිතා කැප කරනවා. ඒ කැප කරලා මමත් අද මම මේ රාත්‍රියත් මේ දහවලත් ඒ විදිහට වාසය කරනවා කියනවා. ඒ කියන්නේ එතකොට ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ රස්සාවට නැටුම් නටන අය හිටියා. රස්සාවට සින්දු කියන අය හිටියා. රස්සාවට වාද්‍ය වෘන්දයන් යෙදෙන අය හිටියා. රස්සාවට මල්මාලා සරසන අය හිටියා. එතකොට මේ අය ඔක්කොම උපෝසත දවසට මුකුත් නැහැ. උපෝසත රහතන් වහන්සේලා මුල් කරගෙන කැප වෙලා. එතකොට මේ එක කියන්නේ. එතකොට මම අද මේ අංගයෙන් රහතන් වහන්සේලා අනුගමනය කරමි. මේක තමයි මගේ උපෝසතේ කියා හිතනවා කියන එකක් ගන්න. මේක තමයි මගේ උපෝසතේ, මේක තමයි. අද වුණේ අපි ඔක්කොම නිකන් ලාවට ගත්තනේ ඔන්න උදේට ආවා. සිල් සමාදන් වුණා. රසෝයි කියෝ කියෝ හිටියා. එක්ක මොනවාරි කාගෙරි ඇදකුද බල බල හිටියා. මොනවාරි කෑවා. කාපුදී අඩුපාඩු කතා කර කර හිටියා. ඔන්න හවස් වෙනකොට කෙඩෙත්තුයි. හවස් වෙච්ච ගමන් තින් සීල් මුදෝල යන්න මොනවාරි ව්‍යාගන කන්න. එහෙම රටාවල් නේද අපි පුරුදු වෙලා තිබිච්ච රටාව. ඒ රටාවට පුළුවන් ද මේ සසර ගමන යන එක්කෙනා දෙවියන් අතට අරන් යන්න? බෑ. නැත්තම් මේ මැරෙන මැරෙන දුගතියේම උපදින්නේ කොහොමද? යාව ජීවං අරහන්තෝ උච්චාසයන මහාසයනම් පහය. රහතන් වහන්සේලා දිවි ඇතිටෙක් උච්චාසයන මහාසයන. උච්ච කුලීන කියන්නේ උසස් කුලී. එතන උච්ච සයන කියන්නේ උසස් ආසන. උසස් ආසන කියන්නේ ගොඩක් වටිනා ආසන. මහා ආසන කියන්නේ ලොකු වටිනා ලොකු ආසන. මෙවනිද ඔය ලොකු මිනිස්සු ගෙල වාඩි වෙලා ඉන්න ආසන, රජවරු සිටුවරු ලොකු ගෙවල්වල තියෙන. එතන ඒ වගේ ඒවා අතහැරපු පිරිසක් තමයි රහතන් වහන්සේලා. පාටි විරිත නීච සෙය්‍යං කප්පේಂತಿ. රහතන් වහන්සේලා නීච සෙය්‍ය. ඒතොර නීච කියන්නේ එතන මොකද්ද? නීච කියන්නේ පහත්. පහත් ආසනේ. ඒ කිව්වේ එක පැදුරේ එක පොඩි ඇඳක මේ වගේ පුංචි තැනක තමයි රහතන් වහන්සේලා. ඇයි ඒ වගේ කැපවීමෙන් තමයි උන්වහන්සේලා රහත් උනේ? කොච්චර කැපවීමෙන්ද රහත් වෙලා තියෙන්නේ? බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, ඉස්සර මේ පැවිදි වෙන අය සතපෙද්දි ලී කොට්ටොලුවට තියාගත්තා. ඒ කාලේ රහත් පිරිස වැඩි කිව්වා. පුළුන් කොට්ටොලුවට ආපු දවසේ ඉඳලා ආඩු වේගෙන ගියා කිව්වා. දැන් බලන්න චූටි එකෙන්. දැන් මේ කාලේ අපි ලී කොට්ටේ ඔලුව තියාගත්තා කියලා ගුණයක් වෙඩෙන්නේ නැහැ. ඒ මේ කාලේ ගුණේට තමයි අපි තැන දෙන්න ඕනේ. ඔළුව තියෙන එකට නෙමෙයි. ඇයි මේ කාලේ පරිහානිය තියෙන? ඉතින් මේ විදිහට කල්පනා කළා වාසය කරන කෙනා රහතන් වහන්සේලා අනුගමනය කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඔන්න දැන් සම්පූර්ණ කරනවා. විසාකා මෙසේ ආරි උපෝසතය වෙයි. එතන මේ ආරි උපෝසතයේ අංග කීයක්ද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති සහ රාතන් වහන්සේලා අනුගමනය කරගෙන අට්ඨාංග උපෝසතේ පිහිටීම කියන මේ හය තමයි ආර්ය උපෝසතේ. ඒතර ආර්ය උපෝසතේ කියන්නේ නිකම්ම සීල් සමාදන් වීමක් නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා මේ විදිහට වාසය කළොත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහ උපෝසතයක යුක්ත වුණොත් මහත්ඵලෝ හොති මහනිසංසෝ. මහත්ඵලයි මහනිසංසයි. මහා ජුතිකෝ මහා බැබලීමකින් යුක්තයි. මහා විපාරෝ මහා පැතිරීමකින් යුක්තයි. මොකද්ද කියනවා විසාකා සොළොස් මහා ජනපද. දැන් ඒ කාලේ සොළොස් මහා ජනපද තියෙනවනේ. දැන් මේ කාලේ කියනවනම් ඒ කාලේ සොළොස් මහා ජනපද තමයි. ඉතින් විශාලයට තියෙන මේ කාලේ කියනවනේ ලන්ඩන්, පැරිස්, නිව්යෝක්,
ටෝකියෝ මේක ලොකු විශාල නගර තියෙනවනේ ලෝකේ දිනුනේ කියපු ඒ සියලුම දිනුනේ කියපු මේ සියලු නගර වල අධිපති වෙනවට වඩා ඒ කියන්නේ මේක අහනවා විසාකා ඒ සියලු අධිපති වෙනවට වඩා මේ විසාකේ මානුෂික රාජන් දිබ්බ සුඛං උපන දිව්‍ය සැප ඉදිරියේ ඒ සියල්ල ලාමකයි කියනවා ඒ කිය මේ මේ ලොකු රාජධානි වලින් යුක්ත අපි ගත්තොත් එහෙම ලන්ඩන් පැරිස් නිව්යෝර්ක් ටෝකියෝ මේවාගේ ලොකු නගර රාජධානි වලින් යුක්ත රටක ලෝකෙක අධිපති වනවට වඩා අධිපති වීම දිව්‍ය සැපත් එක්ක බලද්දී බොහොම ලාමක එකක් කිව්වා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා විසාකා මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතු මහරාජිකේ එක දවසයි එක රැඳවාලයි ඒ වගේ රැඳවල් 30ක් එක මාසයයි ඒ වගේ මාස 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 500ක් චාතු මහරාජික දෙවියන්ගේ ආයුෂ එතකොට මේ මනුස්ස රාජ්‍යයේ තියෙන සැපේ ඒ චාතු මහරාජික දිව්‍ය ලෝකේ උපන්න දෙවි කෙනෙකුගේ සැපයත් එක්ක බලද්දී බොහොම ලාමක එකක් ඒ. ඊළඟට කිව්වා තවතිසාවේ ආයුෂ අවුරුදු 100ක් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් තවතිසාවේ එක දවසයි. ඒ එක දවසේ 30ක් මාසයක්. ඒ කියන්නේ තවතිසාවේ මාසයක් මනුස්ස ලෝකේ අවුරුදු කීයද? 3000 මනුසලක අවුරුදු 3000 තවතිසාවේ මාසයයි. එතකොට ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 1000ක් ඒ දිව්‍ය ආයුෂ. එතකොට ඒ ආයුෂයි ඒ විදින සපත් බලද්දි මේ මිනිස් රාජ්‍ය කියන එක දිව්‍ය සපත් එක බලද්දි බොහොම මේ කෘපණ කියන්නේ බොහොම දිලිඳුයි. මිනිස් රාජ්‍යයේ බොහොම දීලිඳු එකක් කියනවා දිව්‍ය රාජ්‍යයත් එක්ක බලද්දී ඊළඟට මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යාම ලෝකයේ එක දවසයි එතකොට යාම ලෝකයේ ඒ 1630ක් එකේ මනුස්ස ලෝකයේ අවුරුදු 6000ක් එහි මාසයයි ඒ මාස 12ක් අවුරුද්දයි ඒ අවුරුදු 2000ක් මේ යාම දිව්‍ය ලෝකයේ ආවිස මනුස්ස ලෝකෙත් බලද්දී මනුස්ස ලෝකයේ මනුස්ස රාජ්‍යය බොහොම දිලිඳු එකක් කියවා ඊළඟට කියන විසාකා තුසිත දිවේ ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් තුසිත දිවේ ලෝකේ එක දවසයි එතකොට ඒ 400 ඒවා 30ක් එක මාසයයි 4 30 කියේ 14 10 40යි ඈ 12000 අවුරුදු 12000ක් ඒ මාසෙ ඒ වගේ ඒවා 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 4000ක් තුසිත දිවේ ලෝකේ ආවිස දැන් බලන ඉතින් මේ වගේ දිවේ ලෝකේ එක මේ වර්තමාන මිනිසයා මනුස්ස ලෝකයෙන් බේරිලා දිවේ ලෝකයට පැනගත්තොත් කුසල් ඇතුව එයාට මාර්ගඵල දැන් ගෞතම බුද්ධ ශාසනය අහිමි වෙයිද නැහනේ ගෞතම බුද්ධ ශාසනය අහිමි වෙන්නේ නැහනේ ඒ තාම බබලන්නේ ගෞතම බුද්ධ ශාසනේ. දැන් ওই කියන දෙවිවරු ඔක්කොම වැඩිපුර ඉන්නේ කවුද? ගෞතම බුද්ධ ශාසනේ මාර්ගඵලලාභින්. එතන මෛත්‍රී බුද්ධ ශාසනයක් ගැන දැන් කතා කරන එක කිසි තේරුමක් නැහැ. ඇයි ගෞතම බුද්ධ ශාසනේ ඊ තියෙන යුගයේ ඊළඟට නිම්මාන රතියේ මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් නිම්මාන රතියේ එක දවසයි. ඉතින් ඒ වගේ 30ක් මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 8000ක් ඒ ආවිස ඉතින් මනුස්ස ලෝකේ රජකම බලද්දී හරිය දිලිඳු එකක් කිව්වා දැන් අපිට පේනනේ මේ ලංකාවේ රජකම් කොච්චර දිලිඳුද කියලා ඒ නිසා බොහොම දිලිඳු එකක් ඊළඟට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් පරිණිමිත වසවත් දිවි ලෝකේ එක දවසයි
ඒවගේ මාසයක් ඒවගේ ඒව දවස් 30ක් මාසයයි ඒ මාස 12ක් අවුරුදේ ඒ අවුරුදු 16 වස සහසනේ අවුරුදු 16000ක් එහි ආවිස කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කියලා කියනවා මේ මනස ලෝකේ රාජ්‍ය සැපේ ගත්තොත් හරි දිලිඳුයි කියනවා. දිව්‍ය ලෝකේ රාජ්‍යත් එක්ක බලද්දී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා ටිකක් වදාරනවා. පානන්න භානේ පානන්න හානේ නචදින්න මාදිසේ සතුන් මරන්න එපා. සොරකම් කරන්න එපා. මුසාන භාසේ බොරු කියන්න එපා. නච මජ්ජ පෝසියා මත්පැන් බොන්න එපා. අබ්‍රහ්මචර්යා විරමෙය මේතුනා මෛතුන ධර්මයෙන් වෙන් වෙලා අබ්‍රහ්මචාරීෙන් වෙලා වාසය කරන්න. රත්ින්න බුංජය විකාල භෝජනං රාත්‍රියේ විකාල භෝජනය නොකර ඉන්න. මේ විපෝසිතය ගැන කියන්නේ මාලන්න ධාරේ මල් මාලා දරන්න එපා. නච ගන්ධමාචරේ සෙන්ට් වර්ග එපා. මංචේ චමායංච සයේත සන්තති පහත් ආසනයක සැතපෙන්ඩ. ඒතංහි අට්ටංගික මාහු පෝසිතං. ආ මේක රහතන් වහන්සේලා කරපු ගාථාවක්. ඒක තමයි කියනවා අට්ටංගික උපෝසතේ. බුද්ධේන දුක්ඛන්ත ගුණා පකාසිතා මේ දුකෙහි කෙලවරට පත්තු. ඒ කියන්නේ ලෝක දුක අවසන් කළ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාන් වහන්සේ විසින් තමයි මේ සීලෙ වදාළේ. මේක ලස්සන උපමාවක් කරන චන්දෝච සූර්යෝච උභෝ සුදස්සන මන දෙකුන් ඇති චන්ද්‍රයා සූර්යා ඔබහසයන් අනු පරියන්ති යාවතා යම්තාක් මේ ලෝකෙ එළිය කරද්ද තමෝනුදාතේ පන අන්තලික්කා. එතකොට මේ අන්තරීක්ෂයේ ආලෝක කරමින් ආකාශයේ දිශාව එළිය කරමින් සිටිද්ද ඒ තස්මින් යං විජ්ජති අන්තරේ ධනං. එතකොට මේ හිරු සඳුන්ගෙන් එළිවෙන ලෝකයේ යම් ධනයක් ඇද්ද මුත්තා මුතු මණි මැණික් වේලුරියන් වෛරෝඩ්‍ය වෛදූරි මාණික් ආදී බද්දකම් සුන්දර මැණික් වර්ග ඇද්ද සිංගී සුවන්නං අතවා අපි කංචනං මේ රන් රිදී මුතු මැණික් ආදී ඇද්ද යම් ජාත රූපං හටකන්ති උචිත යම්තාක් වස්තු ඇද්ද ධනිය ඇද්ද අට්ටංගකු අට්ටංගු පේතස්ස උපෝසතස්ස කලම්පිතේ නානු භවಂತಿ සෝලසින් අට්ටාංග උපෝසතේ සමාදන් වෙච්ච කෙනා ලබා ගන්න පින්බලෙන් 16න් එකක් වටින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ මේ හිරු සඳු එළියවන ලෝකේ තියෙනවද යම් මුතු මැණික් රත්තරන් වෛදූර්ය ආදී මැණික් වර්ගයක්ද මේ සියලු සම්පත් එකතු කළත් මේ විදිහට මේ දේශනාවේ ප්‍රකාර මේ සීලේ පිහිටලා ඉන්න කෙනෙක් සමාදන් වෙන යම් උපෝසතයක් ඇද්ද ඒ උපෝසතෙන් ලැබෙන ඵලෙන් 16න් එකක් වටින්නේ නැහැ කියනවා. ඊළඟට කියනවා අට්ටංගුපේතස චන්දප්පභා තාරගනාච සබ්බේ. ඒක කොහොමද කියන්නේ ඒ සියලු සඳරැස් තරුවෙලින් උතු සඳරැස් වලින් අනේක 16න් එකක් තරංගවත් ඒක වටින්නේ නැහැ කියනවා. තස්මාහි නාරීච නරෝච සීලවා. ඒ නිසා නාරී කියන්නේ ස්ත්‍රීන්ද නරෝච පුරුෂයින් සීලවන්ත වූ අට්ටංගු පේතං උපවස්සු පෝසතං. ඒ නිසා මේ කියන අට්ටාංගයකින් යුක්ත අට්ටාංග කිවි අංග 8කින් යුක්ත උපෝසතේ සමාදන් වෙනකෙනා පුඤ්ඤානි කත්වාන සුකුද්‍රයානි සැප ලැබෙන පින් කරලා අනින්දිතා සග්ග මුපේතිතානං නින්දා නැති ස්වර්ගයෙහි උපදිති. ඒතර නින්දා නැති ස්වර්ගයෙහි උපදින්ද එයාට මේ කියආපු උපෝසතේ තමයි පිට වෙන. දැන් ඔබ අද මේ මං හිතන්නේ අද ඔබ තේරුම් ගන්න ඇති අපි නැත්තම් උපෝසිතය කිව්වම මේ හා දැන් පෝයේනවා දැන් අපි සිල් ගන්න යනවා හරි එහෙනම් සුදුරෙදි ලෑස්ති කරාපන් කියලා අපි ඒ ටික ලෑස්ති කරගෙන පාන්දර වතුර ටිකක් නාලා
ලෑස්තිනො ලෑස්තිල ඉතින් අපි ඇවිල්ලා ඕන දැන් ඔන්න සිල් සමාදන් වෙනවා ඉතින් අපි හිතන්නේ දැන් හරි දැන් උපෝසතෙන් අපි යුක්තයි නමුත් ඒක බැලුවාම ඒක ඒක ඊට අපි හිතනවට වඩා මහ විශාල වැඩසටහනක් ඒකේ තියෙනවා එතකොට ඒ වැඩසටහන ගන්න දක්ෂ කෙනාගේ අතේ තමයි මේක තියෙන්නේ දැන් ඔන්න ඔබට අහන්න ලැබෙනවා දැන් අපි මේක කිව්වේ නැත්තම් ඔබට අහන්න අවස්ථාවක් ලැබුණෙත් නැත්තම් ඔබට මේක හරි විදිහට කරගන්න ලැබෙන්නේ නැණි දැන් ඔබට අපි ඔබට කිව්වා මේ මම මේ අපි කිවි අපි හිතාගත්තු කතන්දර ටිකක්ද නැත්තම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කෙනෙකුට දේශනා කරපු එකක්ද පැහැදිලිවම විසාකාවට දේශනා කරපු එකක් ඒකේ උන්වහන්සේ දේශනා කළා විසාකාගෙන් කිස්සල්ලාම ඇහුවා මොකද මේ මහා දවල් ඊටවසිකෝ අද මං උපෝසිතේ සමාදන් වෙලා ඉන්නේ කිව්වා ඊටවසිකෝ විසාකා උපෝසත තුනක් තියෙනවා කිව්වා ගොපල්ලාගේ උපෝසතේ නිගණ්ඨයාගේ උපෝසතේ ආර්ය උපෝසතේ ගොපල්ලාගේ උපෝසිතේ කිව්වා සිල්ගත්තු දවසට කාපු බීපු දේවල් ගැන කතාබස් කර කර කල්පනා කර කර ඉන්නේ එක නිගණ්ඨ උපෝසිතේ කිව්වා නිගණ්ඨ නාත පුත්‍ර උගන්වපු එක ආර්ය පෝසතේ පටන් ගන්න මොකෙන්ද බුද්ධානුස්සති ඒක මොන වගේ එකක්ද කවුරුන් සමග වාසය කරනවා වගේද බ්‍රාහ්මයා සමග වාසය කරනවා ඊළඟ එක ධර්මයේනේ ධම්මානුස්සති ඊළඟ එක දැන් බුද්ධානුස්සතියේ උපමාව මොකද්ද හිස සෝදනවා වගේ ධම්මානුස්සති උපමාව මොකද්ද ඇඟ සෝදනවා වගේ සංඝානුස්සති උපමාව කොහොමද වස්ත්‍රයේ සෝදනවා වගේ ශීලානුසිති උපමා කුමක්ද කණ්ණාඩිය පිරිසුදු කරනවා වගේ දේවතානුසිති උපමා කුමක්ද රත්තරම් පිරිසිදු කරනවා වගේ ඊට පස්සේ සිල්පද අට සමාදන් වෙන්නේ කවුරු ගැන සිහි කරගෙනද රාතන් වහන්සේ මේ විදිහට දැන් ඔය කියාපු විස්තරය අනුව කෙනෙකු අනුගමනය කරොත් ඇත්තෙම යාට මේ කුසලයේ රැඳුණු සතුට සිතකින් එයාට දවස ගෙවන්න බැරිද පුළුවන් තී එහෙම කරගන්න වාසනාව ලැබේවා